අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ 215 වෙනි වාර්ෂික භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙමින් සියලුම දෙනා ඒ සඳහා tempat වෙමු tempat වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පතමි දස ධම්මා පහතබ්බා දස මිච්ඡත්තාති තී කරුකඩේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අද මේ වැඩමුළුවේ ධර්ම දේශනාවලිය ආරම්භ කරන වෙලාව අපි මේ වගේ සියලුම දෙනා භාවනා වැඩමුළුවකට මුළු තීල ගත කරන වෙලාවේ මේ සියලු දෙනාටම පහන් සංවේගය ඇති කිරීම පිණිස මේ වැඩමුළුවකට සම්බන්ධ වෙන පිරිසගේ හිත සකස් කරගත යුතු ආකාර එහෙම නැත්නම් ඒ යත්නම් විසින් මෙහෙදී නැත්නම් භාවනා මධ්‍යස්ථානයකදී කොහොමද මේ තමන්ගේ අදහසට පරමාර්ථයට අනුග්‍රහ කරන්න කියන එක අනුග්‍රහිත සූත්‍රයේ මාර්ගයෙන් මතක් කිරීමක් කරනවා. අපි ඒ සඳහා සර්වජන් වහන්සේගේ අනුග්‍රහිත සූත්‍රය ඉස්සරහින් තියාගන්නවා. බුදුහාමුදුර අපට දේශනා කරනවා පංචෛ භික්ඛවේ අංගෛ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝඵල විමුක්ත්‍යා චෝති චේතෝඵල විමුක්ති සමාපත්‍යා ච පඤ්ඤාඵල විමුක්ත්‍යා චෝති සම්මාපජ ඵල විමුක්ති සමාපත්‍යා ච කියලා මහණිය අපි මේ පැවිදි ජීවිතයකින් එනතම් මේ වගේ පූර්ණ කාලීන භාවනාවකින් බලාපොරොත්තු වෙන්නා වූ ඒ චේතෝඵල විමුක්තිය හෝ ප්‍රඥාඵල විමුක්තිය ලබා ගැනීමට මේ තාක්කල් අපි කරන ලද ප්‍රයත්නයන් කුළු ගැන්වීමට සිකප්පත්ත වීමට බුදුපත් වීමට අපි මෙතෙන් පටන් ආරම්භය යුතු සපයාදී යුතු අනුග්‍රහ කළ යුතු අංග පාත්තිය. ඒ අංග පහ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ මහා බෝසත්ත්ව කාලේ සම්පින්දණය කරලා දක්වනවා මේ පළවෙනිම සීලානුගහිතේ තියෙනවා කියලා. අපි මෙතෙන්ද එනකන් වැඩමුළුව සංවිධානය කරනකොට ඒකට වෙලාව අදා ගන්නකොට ඒක සඳහා පූර්ණ කාර්යනව වේ වෙනකොට සෑහෙන කැපකිරීම කරලා තමයි අපි මෙතෙන්ද ඇවිල්ලා තියෙන්නේ. ඒක අපිට කාය විවේකේ ආරම්භ දීලා තියෙනවා. ඉතින් කාය විවේකේ ලැබීම නිසා අපිට යම් ප්‍රමාණයක සාන්ති ගතියක් හිතට වැටෙනවා. කායික චෛතසික. නමුත් ඒක මේ සාසනයේ තියෙන විශාලම විවේකයක් නෙවෙයි. කාය විවේක ඇති නැත්නම් විසින් චිත්ත විවේකයේ පිස කටයුතු කරනවා. ඒ චිත්ත විවේකයේ පිස කරන කටයුත්තට සමාධි ශික්ෂාව කියලා කියනවා. ඉතින් ඒ අර සීලේක පිහිටලා මෙතෙන්ට ඇවිල්ලා සීල ශික්ෂාවක පිහිටලා ඉතින් එහාට මේ සමාධි ශික්ෂාවක් එහෙම නැත්නම් චිත්ත විවේකයක් පිස කටයුතු කරනකොට ඒ මෙතෙක් අපි සපයා ගන්න ලද බැරවැයම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉන් එහාට යන්නෝ අපි මෙතෙක් කල් කරන ලද ක්‍රම සහ විදි නිසා අපිට අද විවේකය ලැබිලා තියෙනවා. කායි විවේකය අපි චිත්ත විවේකයට කටයුතු කරනකොට වග බලා ගත යුතු කාරණා පහෙන් එකක් තමයි සීලේ. ඒ නිසා අපි මෙතන ඉන්න අඩුම කෙනා උපෝසත අටහංග සීලේ පිළිපදිනවා. යම් කිසි කෙනෙක් ඒක නැත්නම් එයා මෙතෙන්ද නුසුදුසුෙක් කරනවා. ඉතින් ඇත්තටම කියනවා නම් එහෙම කතාවක් ත්‍රිපිටකේ නැහැ. මොකක් හරි සීලක පිළිපදින්න කියලා තියෙනවා. ඉතින් අපි 200 ගාණක් වැඩමුළු කරනකොට අපි දැක්කා අට සිල් ඒකට හොඳ දෙයක් කියලා. ඒකට අපි ලොකු ස්වාමීන් වහන්සේ ඥානාරාම ස්වාමීන් වහන්සේ මතක් කරනවා. හිත අලුත් කරගන්න අපි දැන් ගෙවල් දොරවල් වල නෙවෙයි ඉන්නේ. අපි විවිධ වර්ණ අඳින්නේ. අපි සූදු පාට අඳින්නේ. අපි රාත්‍රියේ කියලා පුදින කට්ටියක් නෙවෙයි. දවල් රැට නොකා බණ භාවනා කරන පිරිස බැලුව බැලපටක් පිරිසක් වෙනස්, ස්ථානෙත් වෙනස්, මගේ චර්යාවත් වෙනස් කියලා. අර හිත අලුත් කරගන්න හරිය වැදගත් වෙනවා සීඩ් එක පිළිතන එක. ඉතින් ඒක අපි මේ ලෝක ઈચ્છාවට ලෝකේ රවට්ටන්න සාදු කියව ගන්න කෙනෙක් නිකන් නෙවෙයි. ඒක තේරුම් අරගෙන කරන්න ඕනේ. අන්න ඒ තේරුම් අරගෙන කරන එකට අපි කියනවා අනුග්‍රහිතය කියලා. ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. නිකම් මේ කවුරු හරි පටෝපමණි සිල් ලකිනවා නෙවෙයි. එහෙම නැත්නම් මේ ලෝකයාගේ වැදුල් ලබා ගන්න සිල් ලකිනවා නෙවෙයි. ඒක ලැබෙයි නොලැබෙයි ඒක වෙනම දෙයක්. ඒ නිසා සීල පිළිබඳව ප්‍රශ්නක් තියෙනවනම් ඒ කර්මා කරලා ඒ ප්‍රශ්න විචාරතු වැඩ පිළිවෙලේදී අහන්න. අහලා සුද්ධ කරගන්න.
ඒකට කියනවා ශීලනුකයිද කියලා. ඒක පොඩි දෙයක් නෙමෙයි. අපි වාගෙන් පිරිසක් එළිය ඇවිල්ලා ගෙදර තමයි ළඟ තියෙන වස්තුව සපේලා උපේලා උයලා බිහිලා අපිට දීලා වැඳලා යන්නේ කිමිසු වෙන බයකට වෙන දෙයකට නෙවෙයි. අපි ළඟ තියෙන සීලෙට. ඒ නිසා ඒක අපි පාවිච්චි කරුවොත් සීලෙක පිටින් නැතුව ඉතින් රේල් පාරේ යකඩ ගෑවා වගේ තමයි අමාරුයි. ඒ නිසා පිටින් සීලෙක ඒකලෙක සතුට වෙයි. අපි ගෙදර හිටියන අපිට මේ විදිහට මේ ටික කරගන්න හම්බෙන්නේ නැහැ. කොච්චර හම්බ කරන අපි හදාගත්ත ගේ උනන් නැකත් බල්ලා ගෙදර කින්දද මේ වැඩේ කරන්න බෑ. බෑම නෙවෙයි වෙන්නේ. ඒ නිසා මේ සීලය අනුගමනය. දෙක තමයි මේ දැන් අපි කරන්න හදන වැඩි. අපි සුත අනුග්‍රහිත වෙන්නේ නිසා සීල වැඩ බහාට බලා අතක් පිට අතක් තියාගෙන මට බණ කියන මම බණ අහනවායි කියලා ඒ මුළු කාලෙම යොදනවා. ඒක හම්බ වෙන්නේ අපි එදිනෙදා ජීවිතේ කටයුතු කරනකොට බණත් ඇහෙනවා නානා ප්‍රකාර දේවල් වෙනවා එක එක වැඩ කරනකම. ඒකට කියනවා ඇහෙන බණ කියලා. දැන් මේක අහන බණ. මේක මටමයි කියන්නේ කියලා අපිටමයි කියන්නේ කියලා. ඒ බණට කියනවා අහන බණ. ඒ සඳහා අනුග්‍රහ කරනවා කියලා කියන්නේ අනික් බණ අහලා කරදර වෙන්නත් එපා. තමනුත් විවිධ විකාර කරන් ගන්න එපා. ඒ සඳහාම කනේ මාගෙන හිතන මාගෙන කියන වචනයක් කියන ඇලපිල්ල පාපිල්ල පාසා හොඳට අහගෙන හිතේ දරා ගන්න පුළුවන් මේක. ඉතින් ඒක ඔක්කොටම කරන්න බෑ. විශේෂයෙන්ම මේ රටේ ඉන්න උගා සතා සරුපියා ඉන්න ඒ කාටවත් කරන්න බෑ. සමාජයට දිවිදේවතාවෝ ඇති කරන්න බෑ. මෙහින් කරගෙන ගිය කෙනෙක් ඉන්නා නම් තේරෙයි. නැත්තම් ඉතරහට යන්න බෑ. ඒක කරන්න බුලයි එකම කෙනා මනුෂ්‍යය විතරයි. ඉතින් මනුෂ්‍ය බණම නෙවෙයි යහන්නේ විවිධාකාර දේවල් තමයි යහන්නේ. ඉතින් ඒ ඔක්කොම දැනෙච්ච අපි සීල වැඩ බහා තබලා ඒ සූත අනුග්‍රහිතය කරනවායි කියලා කියන්නේ දේව දේශක ශ්‍රාවක සම්බන්ධය පවත්තන. කෙනෙක් දේශනා කරනවා අපි ශ්‍රාවකයෝ බාටපත් වෙනවා. එහෙම තමයි මේ අවුරුදු 2600ෙම මේ පණිවිඩය ආවේ. මේ පණිවිඩය විතර ඒ තරම් කණෙන් කනට ඇවිල්ලා නතර වෙච්ච පණිවිඩයක් මුළු මානව ඉතිහාසෙම නැහැ. මානව ඉතිහාසෙ ඕනෙම සත්‍යයක් පවතින්නේ, ඕනෙම වචනයක් පවතින්නේ, ඕනෙම කිව්ව දෙයක් පවතින්නේ අවුරුදු 100යි. අවුරුදු 100කට එක විකාර වෙනවා. මේකේ අවුරුදු 2600ක් ගිහිල්ලා අපිට තාම ලැබිලා තියෙනවා සම්පත්ති රොල්ලි වල ලියලා, එහෙම නැත්නම් පුස්කොළ පොත්වල ලියලා, එහෙනම් ගල්වල කොටලා මේ ධර්මයි. ඉතින් ඒක අහන වෙලාවේදී ඒ 2600ට මේ ඉතිහාසයට ස්තුතියක් වෙනවා. ඒක සඳහාම අපේලා අහනවා. ඉතින් හුඟක් වෙලාවට මේ ශාලාවෙ ඉන්න පිරිස නෙමෙයි සමාජලාට මාධ්‍ය හරහා අහනවා. කොයි එකකින් කෙරුවත් ඒ සඳහා අපි සැදී පැහැදී වැඩ කරනවා කියන එක, සක්කච්ඡාකාරී වැඩ කරනවා කියන එක, අහන ධර්මයට ගෞරව කරලා වැඩ කරනවා කියන එක ශිෂ්ටාචාරයේ ඉහළම කෙලවර. ඒක කෙරුවට හිත මෙතන නැත්තම් අහන දේ ඔඩොක්කේ ධානය ඉඳලා නැගිටිනකොට බිම වැටෙනවා වගේ හැලෙනවා නම් තව වෙන්න පුළුවන්. හිතවත් වෙන්න පුළුවන්, නොහිතත් වෙන්න. එහෙමනම් ඒ අර ධර්මයේ තියෙන ගෞරවේ නෑ. ඉතින් අපි ඒක නොවියම පිණිස ධර්ම ගෞරවේ කොච්චර කියනවද කියනවනම් ඒක නැත්තම් සුත්‍රමය ඥානෙට බුදුචානන් වහන්සේ පවා සම්බෝධි සම්බුද්දත්වයට පත් වෙලා ධර්මයේ තියාගෙන හිටියා තමයි ගුරු තනතුරට. ඉතින් එවැනි ධර්මයකට අපි අහුම්කම් දෙනවා කිය අපි මේ සුත අනුග්‍රහිතේ මේ වෙලාවේදී සිහිපත් කරගන්නවා. ඉතින් මං කියන්නේ මේ මම මේ කියන දේ කවුරක්වත් අහලා නැහැ, මේ පළවෙනි වතාවට අහන්නේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. අද විශේෂයෙන්ම ගිහියා පැවිද්දන්ට වැඩිය දන්නවා. ගිහියන්ට ඕනම දෙයක් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් මෙතන මේ වෙන්නේ අපි මේ කරන චේතෝමියුත්තේ ප්‍රඥායුත්තේට අනුයාත වෙන කාරණා ටිකක් කියවෙනවා. ඒකයි වෙනස. ඒකයි අපි මේ දෙපිරිසක් සැදී පැහැදී ගන්න. තුන්වෙනි එක තමයි සාකච්ඡානුග්‍රහය. අපි දවල් පැයක පමණ කාලයක් ගත්තා ධර්ම සාකච්ඡාවක් සඳහා. ඒකත් අර වගේම ඒ මාතෘකාවටම යොමු වෙච්ච දෙයක් මිස නිකන් අල්ලාව සල්ලාවක්ක් කෝපි කඩයක්වත් සම්පප්පලාපවත් වෙන්නේ නැහැ. නොවෙන්නවක බලාගන්න කියන දේ අදාළයි කියන දෙයටයි අපි කතා කරන්නේ. නිකන් හම්බුණාට එකක් නෙමෙයි කියලා ධර්ම සාකච්ඡාවක ඒ කියන ගැම්ම හරහා සුත්තමේ ඥානෙට වැඩි පිසිදු වීමක් වෙනවා. සුත්තමේ ඥානට වැඩි විචක්ෂණ ඥානය, මීමන්සා බුද්ධිය, ධම්ම විචය කොඩාක් වැඩෙනවා ධර්ම සාකච්ඡාවකදී. ඉතින් ඒකට සම්බන්ධ වුණත් ඇති ධර්ම සාකච්ඡාවල බණක් අහන වෙලාවට වගේ සභාවේ හිටියත් තමන්ම ප්‍රශ්න ඉදිරිපත් කරාට නොකරාට තමන්ම උත්තර ඉදිරිපත් නොකරාට සාකච්ඡාවේදී මොකද්ද
ඔක්කොම අලුත් වෙන ගතියක් වෙනවා. ඉතින් ඒ විදිහට මේ සීලය සුතේ සාකච්ඡාව කියන කරුණු අවශ්‍යයි. ඒ ගාවට කරන සමාධි අනුග්‍රහිතයට එහෙම නැත්නම් අපේ හිතේ ඒකාග්‍රතාවයක් වැඩෙන්න, අපේ හිතේ සමාධියක් වැඩෙන්න, අපේ හිතේ චිත්ත විවේකයක් වැඩෙන්න අර තුනම අවශ්‍යයි. තුන මැත්තේහි මේක තුචි කාරණා තුන මැත්තේහි සමාධි ප්‍රයත්න වගයක් තියෙනවා. ඒකට අපි කියනවා සමාධි ශික්ෂා කියලා. ඒ සමාධි ශික්ෂා අර තුනෙන් අනුග්‍රහ ලැබලා එනකොට තමයි ඒක එකලසක් කරන් දෙන්නේ හිතට. එහෙම නැත්නම් අපට දේකට හිත එක විදිහට තියාගෙන ඉන්න පුළුවන්, කය එක විදිහට තියාගෙන ඉන්න පුළුවන්, එල්ලයක් තියාගෙන ඉන්න පුළුවන්, දිශාගත වෙච්ච ගතිය එන්නේ ඒ මේ සමාධි අනුග්‍රහිත කෙරුවොත් තමයි ඒක සාර්ථක වුනොත්. මේකත් එක්ක තමයි විපස්සනා අනුග්‍රහිත චිත්ත වෙන්නේ. ඒ ඔක්කොම ආවට පස්සේ තමයි මේ ඇත්ත ඇති හැටි දකින්නයි කියන එක. එහෙම නැත්නම් අපි සාමාන්‍ය බෞද්ධයාට කියනවා ත්‍රිලක්ෂණය දකින්නයි කියන එක. සිද්ධ වෙන්නේ අර මුල් හතරම සම්පූර්ණ වෙච්ච දවසේ. මුල් හතරම සම්පූර්ණ වෙලා පස්සේ නික නොවි හිටින්නත් ඉඩ තියෙනවා. සමාධිය ආවත් විපස්සනාව සිදු නොවෙන්නේ ඉඩ තියෙනවා. ඒකට කාටවත් පුදුලික දොස් කියන්න බෑ. ඒ නිසා කිය දැනගන්න ඕනේ සමාධිය ආවට පස්සේ සමාධිය අනුග්‍රහිත කරාට පස්සේ විපස්සනා අනුග්‍රහිත කියලා එකක් තියෙනවා. ඒක බොහෝ විට සම්බන්ධ වෙන්නේ චිත්ත විවේකයට නෙවෙයි උපදි විවේකය කියලා එහාට ගිය වැඩකට. ඉතින් ඒ පහම මේ වැඩ පිළිවෙලේදී මේ වැඩ මුලුවේදී සිද්ධ වේද නැද්ද කියන්න බෑ. අපි උත්සාහ කරනවා. අන්නේ උත්සාහය දෙආකාරකින් සිද්ධ වෙනවා. එකක් අපි සමස්තයක් වශයෙන් උත්සාහ කරනවා. සමස්තයක් වශයෙන් සීලයක් රකිනවා. සමස්තයක් වශයෙන් එකම් බණහනවා. සමස්තයක් වශයෙන් සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. එතකොට වැඩෙන සමාධි ප්‍රඥා දෙක සමස්තයක් වශයෙන් වෙන්නේ නැහැ. වෙන්න පුළුවන් නැවෙන්න පුළුවන්. ඒ වගේම අපි පුද්ගලිකවත් ඒ විදිහට වග වෙනවා. සීලෙන්, සුතේන්, සාකච්ඡාවෙන්, සමාධි විපස්සනා වශයෙන් වග වෙනවා. ඒ නිසා ඒක තමයි ලස්සනක් තියෙන්නේ. එහෙම එකම නඩේට, එකම ආරයට, එකම තලයට, තාලයට යන කට්ටිය වැඩි වෙන්න වැඩි වෙන්න පුදුමාකාර ගැම්මක් තියෙනවා. ඉස්සර මේ ශාලාව අපි එකතුනේ 35යි. ඊට පස්සේ අපි ඕක 70කට විතර ගිය නංගකටා. වාරියම 35 හම්බෙන වෙලාවෙත් පළවෙනි බබා හම්බෙන වෙලාව වගේ තටමඬු වුණා සෑහෙන්න. ඊට පස්සේ 35ට යනකොට දෙවෙනි බබාවා. දැන් 100 පැන්නා. දැන් අපිට පුළුවන් උපරිමේ දරන්න 100. ඉතින් ඒ කියන්නේ ඒ 100කුත් එක්ක වැඩමුළු 215ක් කරනවා කියලා කියන්නේ ඔය කවුරුත් හිතනට වඩා අමුතු දෙයක්. ඒවත් සෙල්ලම් වැඩ නෙවෙයි. ඒ ඔක්කොම යෝග වෙලා තියෙනවා. ඉතින් සා මේ සාමූහික ප්‍රත්‍යේ වැඩි වෙන්න වැඩි වෙන්න නිස්සන්නමනේ කීර්ති නාමයක් වැඩෙනවා. මේ ආපු කෙනෙකුට සිද්ධ වෙන සේවාව උපස්ථානේ නැත්නම් සංග්‍රහවත් වැඩි වෙනවා. ඒගොල්ලෝ දන්නවා මේ කොහොම ගුණ කරගෙන මෙහෙම යනවා කියන එක ලියසි නෑ. ඉතින් ඒ නිසා හැම කෙනාම ප්‍රතිසද කරගන්න ඕන. හැම කෙනාම ඒකට අනුයාත වෙන්න ඕන. හැම කෙනාම අනුග්‍රහ කරන නිසා සමූහයක් වශයෙන්මත් අපි මේ අනුග්‍රහය කරන්න ඕනේ. පුද්ගලිකවත් කරන්න. ඉතින් මේ පුද්ගලික කරන එක අපි හිතුවා මේ අලුතෙන් මේ ණයට බැරි වෙයි. දෙක තුන වැඩමුළු කරලා කටකට තමයි මේ පිරිසට අනුයාත වෙලා වැඩසටහනට අනුයාත වෙලා කාලසටහනට අනුයාත වෙලා කරන්න කියලා. එහෙමමත් නැහැ. සමහරට වැඩමුළු හතර පහ ආපු අයත් නොකලිතුකම් කරනවා, නොපලංකම් කරනවා. අලුතෙන්ම ආපු අයත් හොඳින් හැතරන වෙලාවලුත් තියෙනවා. අපි ඒ නිසා ඉල්ලයි ඉල්ලීමක් කරන මේ පහම තියාගන්න ඒක. අනුග්‍රහ පහම. ඒකට අපට අර වැඩමුළුවෙන් බලාපොරොත්තු වෙන සමස්ත ගුණාත්මක ශක්තිය වැඩමුළුවේ තියෙන සාරය වැඩි වෙනවා. ඕජාව වැඩි වෙනවා. ඉතින් ඒක දවසින් දෙකකින් වෙන්නේ නැහනේ. මේක දැන් අවුරුදු ගාණක් දිගට ගමන් කිරීම නිසා ඇති වෙච්ච Javaක්. ඉතින් ඒ වගේ දෙයකට සම්බන්ධ වුණත් ඇති. ඒ වගේ දෙයකට ශක්ති ප්‍රමාණය සම්බන්ධ වුණත් ඇති. ඒ අනුව තමයි වැඩමුළුවේ සාර්ථකත්වයේ තීන්දුව වෙන්නේ. ඉතින් මේ අපි මේ තාකල් කතා කරේ මේ වැඩ මුළුවේ දේශනා මාලාවේ ආරම්භය සඳහා පසුබිම සකස් කිරීම. අපි අනුග්‍රහ කටයුතුයි. මෙන්න මේ දේව අනුග්‍රහ කෙරුවොත් අපිට මේ අනුග්‍රහ සාහිතක නම් අපිට ගමන දිගට යන්න පුළුවන්. ඒ ගමන සඳහා අපි ඉස්සරහින් තියාගත්ත වෙනමම සූත්‍රයක් දසුත්තර සූත්‍රය කියලා. ඒක දීඝනිකාය කියන පොතේ පාඨික වර්ගයේ තියෙන අන්තිම සූත්‍රය. ඒක හැබැයි මේ සරුවච්චන් වහන්සේ දේශනා කරපු එකක් නෙවෙයි. සඳහන් වෙන්නේ නම් ත්‍රිපිටකයේ පාළියේ සූත්‍ර පිටකයේ කොටසක් විදිහට. නමුත් මේක ශ්‍රාවක භාසිතයක්. මේක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් කරන ලද දේශනයක්. ඉතින් ඒ දේශනේ තියෙන විශේෂත්වය තමයි
සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ සෑහෙන මහන්සිච්ච ස්වාමීන් වහන්සේ නමක් මහා ස්වාමීන් වහන්සේ නමක් අග්‍ර ශ්‍රාවක ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන්ගේ චරිතය දිහා බලනකොට තියෙන විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි මේ ඉස්සරහට පහළ වෙන විනය ජනතාව වෙනුවෙන් මේ ධර්මයේ රැකෙන්නේ කොහොමද කියන එකයි වැඩියෙන්ම කල්පනා කරලා තියෙන මේ ස්වාමීන් වහන්සේ. නිත්‍තර බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ඉස්සරහ දැන් අපි වගේ අවුරුදු 2000 ගියාට පස්සේ පහළ වෙන පිරිසට මේක රැකෙන ක්‍රමයක්. ඒක බුදුරජාණන් වහන්සේ යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. යෝජනා ඉදිරිපත් කරමින් සැකිල්ල සකස් කරලා තියෙනවා. මේ මෙහෙම මේක වෙන්න ඕනේ එහෙම නැත්නම් මේක එක එකන එක එක જાති කියලා මේක අවුල් පාස වෙනවා දැනටත් අවුල් පාස වෙනවා නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ කාටවත් ඒ කොච්චර කෙරුවක්වත් සංකර කරන්න බැරි මට්ටමකට ස්ථාවර කරේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ ඒ සඳහා උන්වහන්සේ ප්‍රයත්න දෙකක් කරලා තිනවා එකක් තමයි සංගීති සූත්‍රය මේක 31 වෙනි එක මේක දසුත්තර සූත්‍රය මේක 32 වෙනි සූත්‍රය සංගීති සූත්‍රයේදී සර්වචන්නාංශයේගේ අභාවයෙන් පින්වත් මහා පරිනිර්වාණයෙන් පස්සේ කවුරු හරි කියනවනම් මම ධර්මයේ දන්නවා මෙන්න මේ ටික ධර්මයේ අත්‍යවශ්‍ය කොටස් කියලා. ඒ අත්‍යවශ්‍ය කොටස් වල පටුන සාකච්ඡා කරන පොතක් කියනකොට පටුන බලනවා වගේ මාතෘකා ටික ඔක්කොම ලීලා සකස් කරලා තියෙනවා. ඒක මානව ඉතිහාසයේ පළවෙනි වතාවට දැනුම පෙළගස්සපු අවස්ථාව. ඒකට කියනවා ඥාන විභාගය කියලා. ඥාන ප්‍රස්ථාන කියලා කියනවා. ඉතින් ඒක හදනකොට එකේ කර්ම බුදුහාමුදුරුවෝ මෙච්චරක් කියලා තියෙනවා. දෙකේ කර්ම මෙච්චරක් කියලා තියෙනවා. තුනේ කර්ම කියලා පළවෙනි වතාවට ලිඛිතව දීලා තියෙනවා කර්ම එක සූත්‍රයේ කර්ම 11 12 යනකම් කරලා තියෙනවා. ඒ අනුව තමයි පසු කාලීනව අංගුත්තර නිකාය කියන එක නැත්තම් ඒකෝත්තර මේ කියන එකකට එකක් වැඩි වෙමින් ගමන් කරන සූත්‍ර පිටු කිරීම අංගුත්තර කියන එක නැත්තම් ඒකෝත්තර නිකාය කියන එක කොට ගෙල තියෙනවා. ඒකේ ලස්සනයි පළ ගැසලා තියෙන හැටි හරියට පොඩි ළමින්ට 1 2 3 4 චක්‍රය උගන්වනවා වගේ ධර්ම කරුණු කොට ගහලා තියෙනවා. නමුත් ඒකට වැඩිය විශේෂ මතක් කිරීමක් කරනවා මේ දසුත්තර සූත්‍රයේ දේශන කරනට දසුත්තරන් පවක්කාමේ ධම්මං නිබ්බාන පත්‍යා කියලා. මම මේ දැන් අර එකතු කරපු ටික නිවනට යොමු වෙන විදිහට ගුණයක් ඇතුව ඉදිරිපත් කරනවා. ඔන්න මම දැන් කියන්නේ අර ඔක්කොම මාතෘකා දිශාගත කරලා. දිශාගත කරන්න මොකටද චේතෝ විමුක්තිය නැත්නම් ප්‍රඥා විමුක්තිය. PhD එකක් ගන්න, එහෙම නැත්නම් දැනුම වැඩි කරගන්න, කටපාඩම් කරන්න, අනුන්ට බණ කියන එකක් නෙවෙයි. ඒ ඔක්කොම දෙවෙනි තැන දාලා නිවන සඳහා යොමු කරන ගතිය මේ දසුත්තර සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේට අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා එක්කෙනෙක් යෝජනා කරා ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය අපි දිගටම කරමු. එතකොට ත්‍රිපිටකයේ දැනගත යුතු ඔක්කොම කරුණු මේ සූත්‍රයේ සමාප්ත වෙනකොට දැනගන්න පුළුවන් මේ කියලා. ඉතින් අපි 81ක් කරලා දෙනවායි කියලා දැනට වාර්තා වෙලා තියෙනවා. ඇත්තටම මාතෘකා 100ක් නැති තියෙනවා. මුල් මුල්ලේ ගා පුංචි පුංචි වනිස අපි දෙක තුනක් එකට දාලා කරලා තියෙනවා. දැන් යන්නේ ඒ දසුත්තර සූත්‍රයේ එකේ පොත, දෙකේ පොත, තුනේ පොත, හතරේ පොත, පහේ පොත, හයේ පොත, හතේ පොත, අටේ පොත, නවයේ පොත ඉවර කරලා දැන් අපි ඉන්නේ 10 පොතේ. 10 කරුණු පෙළ ගැහිලා තියෙන එක අපි එකතු වෙලා ඉන්නේ. ඒ නිසා අද මේ ඉදිරිපත් කරන ඒද මකන්න කත මේ දස ධම්මා පහතබ්බා කියන එක අලුතෙන්ම ආධුනිකයෙන් ඉගෙනගෙනකොට නිකන් අහම්බයක් වගේ පෙනේ. ආරම්භයක් වශයෙන් පේන එකක් නෑ අහම්බයක් වගේ පෙනේ. ඒ මොකද අර කරගෙන ගිය පිළිවෙලේ ඊගාවට තියෙන එක ඉදිරිපත් කරන්නේ. ඉතින් මම උත්සාහ කරනවා පුළුවන් තරම් එහෙම නොවි ආධුනිකයෙකුටත් මේක දිරව ගන්න, තේරුම් ගන්න, ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරන්න. ඉතින් ඒ නිසා කාට හරි විතර බලන්න ඕන නම් අර මුළු එක ඉඳලම කියවලා දැනගන්න ඕන. ඉතින් ඒ කෙසේ නමුත් මේ ධර්ම කරුණු වල සාරපු මේ සරුවච්චන් වහන්සේම දේශනා කරලා තියෙනවා. ඒ සරුවච්චන් දේශිත ධර්මනේ මේ ලස්සනට ගොඩ ගහලා මල් මාලයකට වගේ අමුල්ලා ඉදිරිපත් කරන්නේ. සරුවච්චන් දේශිත ධර්ම කොටස් හරියට මේ වදයක් වගේ කියලා. ඒ මේ වදේ කොයි පැත්තෙන් කැවවත් එකම රසයි. ඒ නිසා මේ මුල මැදාග වශයෙන් අපි ඉදිරිපත් කරනවා මේ ආධුනිකකව හිතලා එහෙම නැත්නම් අලුතෙන්ම ආපු කෙනෙක් ගැන හිතලා. නමුත් ඇත්තටම බලනවා නම් සංසාරික වශයෙන් අපි එක එක්කත් ආධුනික නැහැ. සෑහෙන කාලයක්
මේක ඇවිදලා 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 මේ නාහපු දෙයක්වත් එකක්වත් නැහැ. නමුත් අපි සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමේ තියෙනවානේ අනුභව ශික්ෂා, අනුභව ක්‍රියා, අනුභව වටිපදා කියලා අනුපූර්වෙන් යන එක. ඉතින් ඒ අනුව බලනකොට මුලින්ම කියනවා මේ අතරමැදින් තනකින් මේක පටන් අරගන්නේ. ඉතින් ඒ නිසා අපි අර පසුබිමත් එක්ක මෙතෙක් දේශනා කරපු වටේ කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියන එක ආධුනිකයෙක් ටිකක් පටලවෙන්න ඉඩ තියෙනවා. අන්න ඒවා පට පටලැවෙන්නේ නැතුව නොලැවෙන විදියට දේශනා කිරීම එක තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් මේ පහතබ්බ මේ වගේ අපි චේතෝ විමුක්තියට ප්‍රඥා විමුක්තියට පෙළ ගැහිච්ච අපි වගේ යෝගාවචර ඒ පූර්ණ කාලීනව නීවාතික වැඩ කරන යෝගාවචරේකට අයින් කළ යුතු කාරණා 10ක් තියෙනවා. දසමිච්ඡත්තා. ඒ කියන්නේ මිත්‍යාර්ථ 10ක් අපි මෙතෙක් කල හොඳයි කියලා හිතාගෙන ඉන්න. නමුත් වැරදියට ගිය එහෙම නැත්නම් අපි මෙතෙක් කල මැණික් කියලා හිතාගෙන ඉන්න මේ රෝල් බෝල් මේ ප්ලාස්ටික් කැලි ටිකක් තියෙනවා අපි ගන්න. අපි බොහොම කොලේකෝතලා ඉනේ ගහගෙන බොහොම රකගෙන ඉන්නවා අපි ළඟ තියෙන ඉතාම වටින වස්තුව කියලා. නමුත් දිගහැරලා බලනකොට ඒක මැණික් නෙවෙයි. ඒවා මැණික් වගේ කපලා තියෙන ප්ලාස්ටික් කැලි. ඉතින් ඒකදී හදිස්සියකදී හරි අමලියකදී හරි කවුරු හරි ගිහිල්ලා මේක උකක් කියලා 100ක් හරි දෙන්න කියලා කාට හරි දුන්නොත් එයා උරගාල බලලා කියයි මේවට සල්ලි දෙන්න බෑ මම ප්ලාස්ටික් කැලි ටිකක් විතරයි කියලා. ඒතර වෙච්චි අමලියට හපන් අනේ මේකද මේ අංග බලද්දී ආමිතිය රැකගෙන හිටියේ කියලා හිතෙනවා. ඉතින් අන්නේ වගේ අපි බොහෝ විට පරදොලා තේරුම් ගන්න මානවය විසින් බොහෝ විට පරදොලා තේරුම් ගන්න කාරණා 10ක් මෙතනදී සාහිත්‍ය ශාන්ති සඳහන් කරන ඒක මම අර කලින් කිව්වා වගේ සරුවචන සංහි වෙන තැන් වල දේශනා කරපුවා සංග්‍රහ කරලා පෙන්වීලක් කරන්න මෙතන. එහෙම නැත්නම් මල් මාලයකට අමුණලා පෙන්වන්නේ. ඉතින් ඒකේ මුල් අටම අපි දන්න සාමාන්‍ය බෞද්ධ සාමාන්‍යයෙන් දන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැරදි පැත්තට. අපි ආර්ය අෂ්ටාංග මාර්ගය කිව්වොත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා ඒක සාමාන්‍ය හුඟව දෙනෙක් දන්න. ඒ වගේම ඒකේ තියෙනවා මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි කියලා. ඉතින් දැන් මේ දෙක තේරුම් ගන්නේ කොහොමද? සම්මා දිට්ඨි, මිච්ඡා දිට්ඨි. ඊට පස්සේ සම්මා සංකප්ප, මිච්ඡා සංකප්ප. සම්මා වාචා, මිච්ඡා වාචා. සම්මා කම්මන්ත, මිච්ඡා කම්මන්ත. සම්මා ආජීව, මිච්ඡා ආජීව. සම්මා වායාම, මිච්ඡා වායාම. සම්මා සති, මිච්ඡා සති. සම්මා සමාධි, මිච්ඡා සමාධි. ඉතින් මේ දෙක අතර තේරිල්ල හරියට අර මණිකකුයි මණිකක් වගේ කපලා තියෙන ප්ලාස්ටික් කැලුකුයි ගත්තාම එක දිහා බලලා හෝ අත දාලා හෝ එහෙම කියන්න බෑ. ගොඩාක් උරගාල බලන්න ඕනේ. මේක මේ මවාපෑමක් මේක තියෙන්නේ. එහෙම නැත්නම් ඇත්ත දේද කියලා. ඉතින් ඒකේ දැනට තියෙන්නේ අපේ ලංකාවේ දැනට වර්තමානයේ පවතින භවනා ලෝකේ තියෙන්නේ අරය වැරදි කියලා මම කියන්න හදනවා. මේ දේ එහෙම කියන්න බෑ. මට වැරදි නම් මට ඔප්පු කරගන්න පුළුවන්. මට හරි නම් මට ඔප්පු කරගන්න පුළුවන්. හැබැයි අරයගේ දේ ඔප්පු කරගන්න බලන්න හැකියාවක් අපිට නෑ. බුදුරජාණන් වහන්සේ වගේ අපිට ආසේ අංශ ඥානෙ නෑ. අපිට හිතා ගන්න පුළුවන් මමත් සෑහෙන්න මහන්සිලා මේ බණ භාවනා කරනවා. මේ මයේ ළඟ තියෙන දිට්ඨියක් තියෙනවා. ඒක සම්මා දිට්ඨියක්ද මිච්ඡා දිට්ඨියක්ද කියලා යොදලා බලන්න තරම් විප්ලවීය තරම් රැඩිකල් වාදීද කියන ප්‍රශ්නේ පරපතර ප්‍රශ්නය. මොකද විශේෂයෙන්ම බෞද්ධයාට හරි අමාරු හේතු කළ දෙන්න දැනට ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය දැනට ඉන්නේ කේ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා කියලා. ඒගොල්ලෝ කියනවා නෑ මම ළඟ නෑ මිත්‍යා දෘෂ්ටි මම සම්මා දිට්ඨිය කියලා. ඉතින් බෙහෙත් අහන්නේ නෑ. මම ළඟ මේ මෙච්චර කෙරුවත් මම ළඟ මිත්‍යා දිට්ඨිය තියෙනවායි කියනකොට පිළිගන්න කැමති නෑ. ඒකට බෙහෙත් අහන්නේ නෑ. ඉතින් ඊට පස්සේ දිගටම මිත්‍යා සංකප්ප තියෙන කියලා කිව්වොත් ගහගන්න තරමට යනවා. ඉතින් ඒක නිසා මේ මට්ටමක වැඩ කරන පැවිදි වෙලා බණ භාවනා කරන හෝ පූර්ණ කාලීන භාවනා කරන කෙනෙක් දැනගන්න ඕනේ හැම කෙනා ළඟම දිට්ඨියක් තියෙනවා. හිතට රිදෙන්න කියනවනම් හිත රිදෙන එක හැම දිට්ඨියම මිත්‍යා දෘෂ්ටිය. මට 77 දී මේක කිව්වේ ධම්මික හඳුරු කිසිම බුද්ධ ධර්මයක් නැහැවක් නැතුව වාද කරන වෙලාවේ දෘෂ්ටියක් තියෙනවනම් මිත්‍යා දෘෂ්ටි තමයි. ඉතින් එතකොට මම හිතුව සම්මා දිට්ඨිය කියන්නේ අද්දිට්ඨිය කියව මිත්‍යා දෘෂ්ටියක් නැතිකම. ඉතින් මේක කියනකොට අපි මෙතෙක් කල ආසාවෙන්
එකතු කරගත්ත හැම දෙයක්ම බොරු කියන ගතියට වගේ අපිටම ඉඟි කරනවා. එහෙම නැත්නම් අපි කන්නඩියක් ඉස්සරහට ගිහිලා මම තමයි ලෝකේ ලස්සනම මිනිස්සයි කියලා කන්නඩිය ඉස්සරහා තමන් හැඩවැඩ දානකොට වෙන කෙනෙක් ඇවිල්ලා කියන පිස්සු උඹට වැඩි මෙහෙම බලපං හැටි කියලා පෙන්නකොට අපිට ඇති වෙන තරහට අපි කන්නඩියට ගන්න. කන්නඩිය තමයි මේ අනවශ්‍ය දේවල් පෙන්නන්නේ මම තමයි ලෝකේ ලස්සනම මිනිස්සයා. මේ කියලා කන්නඩියත් එක තමයි තරහ වෙන්නේ. නමුත් ඔය සින්ඩරෙල්ලා කතාවේ තියෙනවා නැන්දම්ම හිතාන ඉන්නවා පුදුනා කුඩම්මා මම තමයි ලෝකේ ලස්සනම ගෑණි කියලා. කන්නඩිය කතා කරලා කියනවා නෑ ඔය ටෙඩි පොඩි කෙල්ලෙක් ඉන්නවා සින්ඩරෙල්ලා කියලා. ඒකේ ඔය ටෙඩි ලස්සනයි කියලා. ඉතින් අර විශ්වෝගේ වැඩේම අර මට වැඩි ලස්සනේ කිය හොයලා මරන්න ඕන. ඉතින් අන්න එහෙම පටලවිල්ලක් තියෙනවා මේ සම්මාදිට මිච්ඡාදිට කියන හැම කෙනාටම කිව්වොත් කන්නඩියක් අල්ලලා මූණට උඹලගේ මෙච්චරක් මිච්ඡාදිට තියෙනවා කියලා යා කන්නඩියක් කඩනවා. කියන කෙනෙක් එක්කත් තරහ වෙනවා. නමුත් දැන් මේ සාරිපුත්‍ර සාන්තිට මේ මතක් කරන්නේ මේ බුදුහාමුදුරට මතක් කරන්නේ. ඒ නිසා කවුරක්වත් ඕනේ යා කොච්චරක් දුරටම ළඟ මිත්‍යා දෘෂ්ටිය තියෙනවද කියන එක. ඒ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් එයාට පහළ වෙන සංකල්ප මිත්‍යා සංකල්පම තමයි. ඒ නිසා මේ දෙකල් මගේ සංකල්ප මගේ මතිමත අන්තර මගේ ෘචි අෘචි කියලා අපි රැකගෙන ගියාට ඒක තමන්ටත් කිසි යහපතක් කරන්නේ නැත්නම් අනුන්ටත් යහපතක් කරන්නේ නැත්නම් වර්තමානටත් යහපතක් කරන්නේ නැත්නම් ඉදිරියටත් යහපතක් කරන්නේ නැත්නම් ඉවට අපි සාමාන්‍ය උපමාන වශයෙන් පෙන්වන එහෙනම් ඒක සම්මා සංකප්ප වෙන්න බෑ. මිච්ඡා සංකප්ප ඒ නිසා කරන දේ කරන්න හැබැයි හොඳට බලන්න ඉන්නේ මේක අනුන්ට තමයි යහපතක් කරනවාද දැනට ඉස්සරහට යහපතක් කරනවාද කියන. ඒ පරිශ්‍රයෙන් තමයි අපි මේ පැවිද්ද කියන්නේ. ඒ පරිශ්‍රයෙන් තමයි අපි මේ තපස් රකින්නවා කියන්නේ. ඒ පරිශ්‍රයෙන් තමයි අපි මේ ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ. එහෙම කරන කෙනාට විතරක් මම උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන වචන වලින් අනුන්ට තමන්ට කරදරයක් වෙයිද වර්තමානට මත්තර කරදරයක් වෙයිද කියලා බැලුවොත් කතා කෙරුවොත් නම් කරදරම තමයි. අද විතර කතා කරන යෝගයක් මානව ඉතිහාසෙම නැහැ. ඒ තරම්ම ජනමාධ්‍යයි ගොඩක් දේවල් කතා කරනවා රට නරක් වෙනවා. එන්නේ ඉන්නේ ඉන්නේ රට නරක මොකද? ඒක පිළිලා ඉන්නේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකල්ප වලින්. ඒ වැඩියෙන් කතා කරන එක නා රජ වෙනවා. අයි මොඩියට කියන්නේ වට වෙලා ඉන්නේ. ඒක කතා නොකර මිනිසු කැලවදි. ඒක බුදු දඥාන්සේ මහසුපින ජාතික දේශනා කරලා තියෙනවා. සත්‍ය දන්න මිනිසු කැලවදි. අනික් ගොල්ලෝ එළියට ඇවිල්ලා කෑකොස් සංගහලා කටින් යුද්ධ කරලා දිනා ගනිවි එහෙම කාලයක් ඉස්සරහට එනවා. ඉතින් එහෙම වැරදි පැත්තට වැරදි වචන කරලා යොමු කරලා අහුම්කම් දෙන මනුස්සයෙක් කරන හැම වැඩක්ම මිච්ඡා කර්මාන්තයට යනවා. මේ පරිසරය දූෂණය කරනවා. පෘථිවි තලයේ රත් වෙනවා. විශාල වැරදි වැඩ කරනවා වළක්වන්න බැරි විදියට. අවුරුදු 200ක් විතර වෙනවා මේ මෑතදී ඇති වෙච්ච මේ කාර්මික විප්ලවයට. ඊට පස්සේ මිනිසු එකම නිෂ්පාදන එකම භාණ්ඩ දහස් ගාණේ නිෂ්පාදනය කරන්න මෑස් ප්‍රොඩක්ෂන් වලට යන්න පටන් ගත්තා. ඒ දවස්වල ඒ විදිහේ කර්මාන්තය දන්න හැම රටක්ම පළවෙනි ලෝකේ රටවල් වුණා. කර්මාන්තය දන්නේ නැති අපි වගේ රටවල් තුන්වෙනි ලෝකේ රටවල් බවට පත් වුණා. අර කර්මාන්ත දන්න රටවල් අපිව සූරකෑවා. බුදුමාකාර විදිහට සූරකෑවා. පිට දේශක් කාර්යය ඊට මේක සූරකෑවා. මොකද ඒගොල්ලෝ ගාව මේ ආයුධ හදාගත්තා, නැව් හදාගත්තා, බීම හදාගත්තා, නානා ප්‍රකාර දේවල් දීලා මේව රවට්ටලා ඒ කර්මාන්තේ ඉතින් අපි හිතුව අම්මෝ අපිටත් ඒගොල්ලෝ වගේ වෙන්න පුළුවන් වුණොත් හොඳයි. අපිත් බැරිද කර්මාන්ත ඉගෙන ගන්න කියලා ඉතින් අපි විද්‍යා අධ්‍යාපනය කෙරුවා. ඉගෙන ගත්තා. මොකද වෙච්චි වගතුවක් නැහැ. තාම ඒගොල්ලෝ තමයි රජ වෙලා ඉන්නේ. ඒගොල්ලෝ තමයි සූරකාන්. ඒ නිසා මේ කර්මාන්ත එහෙම නැත්නම් තාක්ෂණය කියලා එකක් තියෙනවා. හරි අමාරු මේකට විරුද්ධව කතා කරන්න මොකද ඔක්කොම දෙන එක හරි කියලා. ඉතින් තාක්ෂණයේ කිසිම තැනක කියලා බලන්නේ ඉවන කියන වචනේ ලියවිලාවක් තියෙනවද කියලා. තාක්ෂණයේ තියෙන වචනේ කියන තැනක තිබෙන විමුක්ති කියන වචනේ ලිය කොනකවත් පොතක ලියලා තියෙන පිටකවරේ නිකම් කොනක හරි වැරදිලා ලියලා තියෙන කොහෙක්වත් නැහැ. ඒක පැත්තක දාන්න ඒකට යොමු වෙන බයලජ්‍ය දෙකක් නැහැ. අද තියෙන තාක්ෂණය ඉතින් අපේ වගේ අපේ ලංකාව වගේ රටක හැදිච්ච අත්තම්මලට මුත්තම්මලට පේනවා. දෙවෙනි પરම්පරාව තුන්වෙනි પરම්පරාව හතරවෙනි પરම්පරාව ඩි යනකොට මොකද මුන්ට වෙලා තියෙන්නේ කිය කුඩු මිදි කවුරු ඉලව්වා එක එක කාට නිව ගන්නව ගහ ගන්නව බැන ගන්නව වා කරනව ඕක තමයි ඔන්න කාර්මික විප්ලවයෙන් අපිට ඇති වෙච්ච දේ. ඉතින් හරි අමාරුයි මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප තියෙන දේවල් දින්දලම සුද්ධ කරගෙන ආවෙ නැත්තම් මේ මිච්ඡා කර්මාන්තය කියන එකට බොහෝ කොට
ක්‍රියාත්මක වෙන හැම කෙනාටම අසහනය කියලා ලෙඩක් ඇවිල්ලා තියෙනවා. කාර්මිකෝ හෝ ජන ජීවිතේට හෝ සදී පහදී වැඩ කරන හැම කෙනාටම දායාදේ ලැබිලා තියෙනවා අසහනය සහ ආතතිය. හැම දිනම වැඩ ඇරලා ගෙදර යන ගමන් කවුන්සලින් කරගෙන තමයි ගෙදර යන්න ඕනේ. එහෙම නැත්නම් ගෙදර ගියාම ගෙදර රණ්ඩු. මොකද මේ වැඩ කරනකොට පුදුම ආතතියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ ආතතිය පොඩ්ඩක් නැති කරගත්තා නම් මේ ජීවිතය හරි ශෝකය. මේ ආතතිය ඉන්නේ ජීවන රටාවෙම තමයි. මේ කර්මාන්තෙම තමයි. ඉතින් ඒ නිසා ඊගාවට කියන මේ සම්මා වායාම කියන එක සම්මා ආජීවය කියන එක නැත්නම් මිච්ඡා ජීවය කියන පැත්ත එක්කෙකුටවත් අද ලෝකේ කරන්න බෑ. අදකත් ලෝකේ තියෙන හැම රස්සාවක්ම කෙලෙස් සහිත රස්සාවක්. සර්වඥාන්සේ ඒ කාලේ ගොවිතැන පෙන්නලා දීලා තිබුණා. කුෂ්කර්මාන්තේ යහපත් ජීවන රටාවක් කියලා අද ඒකටවත් කියන්න බෑ. ඒකත් රසායනික ඔලියුමේ මේ කාර්මික කරනෙනුයි කරන්න ගිහිල්ලා අද රසාවක් කරන කිසි කෙනෙකුට අත උසලා කියන්න පුළුවන් ද කියන එක සැකයි. සැක නැහැ, සැක නැතුවම කියදයි ඒකටවත් කියන්න බෑ. මම කරන රසාව ධාර්මිකයි. මම කරන රසාව යහපත් ජීවන රටාවක් කියලා කියන දෙයක් ඇත්තෙම නෑ. හැම කෙනාගම ජීවිතවලට මේක රිංගලා. ඉතින් ඒම වෙනවනම් අපි ජී වැඩමුළුවේ අන්තිමට කිව්වේ එහෙම කෙනාට මේ තමන්ගේ භාවනාවක් පිළිබඳ වෑයමක් කරන්න හිතෙන්නේවත් නැහැ. මම මේ ජීවිතේට ආවේ මේ පැවිදි වෙලා හරි බණ භාවනා කරලා හෝ නිවනක් දකින්න කියන අදහසවත් එන්නේ නැහැ. ආවොත් ඒක කාලකන්ණියගේ අදහසක්. ඒක හතර කේන්දරේ පාළු වෙච්ච එකගේ අදහසක්. ඒක මේ ගැලපෙන්නේ නැහැ මේ ලෝකෙට. ඕනේ නැහැ. මේ හොඳ ෆයිට් එකක් දීලා කොහොම හරි ඩිග්‍රී එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් MS එකක් ගන්න ඕනේ. නැත්නම් PhD එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් අහවල් රසාවල් කරන්න තියෙන එක පවුලටම නඹුවක්. කීයක් කර දීලා ඒක කරගන්න ඕන මිසක් කවුරු හරි ගිහිල්ලා පොඩ්ඩක් බණක් භාවනාවක් කරන්න ඕන කිව්වොත්, පැරක් වෑයමක් කරන්න ඕන කිව්වොත්, ඒකට බොහොම පහත් කළ සලකනවා. ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා මේ භාවනා කරන පිළිස්සවලට මේ රට්ටු සලකන්නේ රට්ටු කියන්නේ භාවනා පිස්ස කියලා කියනවා. මේ මිනිස්සු කීයක් හරි හම්බ කරන හදනකොට මේ මිනිස්සයා ගිහිල්ලා පැත්තකටල අතක් උඩ අතක් තියාගෙන ඇත් දෙක වහගෙන කිලින් බලාගෙන ඉන්නවා නිකන් ඉන්නවා. එහෙම නැත්නම් නිකන් සක්මන් කරනවා කියලා බොරුවට එහාට මෙහාට ඇවිදවිද ඉන්නවා වැඩක් ඇති වැඩක් කියන්නේ පයි කියලා. අර භාවනාව දකින්නේ භාවනා පිස්සයි කියන. මේ සකල සිටින් පිට ශ්‍රී ලංකාවේ භාවනා කරන මිනිස්සයාට කෙලපිටිච්ච පරික්‍රමකට තරංග සලකන්නේ නැහැ කියලා තියෙනවා. දැන් මේක ටිකක් වෙනස් වෙගෙන යනවා. ඒ මොකද මේ සම්මා වායාමය කියලා ඒගොල්ලෝ හිතන්නේ මේ PhD එකක් ගන්න එක. එතන තව බර ගානකට බොරු ගන්න එක. එතෙන්දි ගියාම කීය දුන්නත් කවන්නේ ඒ මට්ටමට ගිහලා නැත්නම් ජනමාධ්‍යයෙන් ඉහළ තැනකට යන එක. එහෙම නැත්නම් දේශපාලනයෙන් ඉහළ තැනකට ගියාම ඒකට කරන වෑයම තමයි අද වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වෑයම කියන එක සම්‍යක් සහ මිත්‍යා කියලා කොටස් දෙකකට කඩලා තිබුණා. ඉතින් ඒකට එන්න වෑයමක් හරි පැත්තට එන්න හෝ නරක පැත්තට එන්න සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්ම, සම්මා ආජීව කියන පහකින් පෙරලා එන බව අපි ඒ අවස්ථාවේ තේරුම් ගන්න උත්සාහ කරා. දැන් අද කතා කරන්න හදන්නේ ඔක්කොමල බොහොම ආසාවෙන් බලා ඉන්නේ මේ සම්මා සතිය සහ මිච්ඡා සතිය ගැන. සම්මා සතියට සහ මිච්ඡා සතියට ආසන්න කාරණාව සම්මා වායාම මිච්ඡා වායාම. අපි ඔත් මෙතෙක් කරපු කතා පැත්තක දාලා අපි පුද්ගලිකව මේ තාකල් යොදන ලද යම් වෑයමක් යොදන ලද වීර්යයක් අනුව අපි කොච්චරක් සතිමත් වෙලා තියෙනවද? එහෙම නැත්නම් යොදන ලද වීර්යෙන් 100ට කීයක්ද ඇත්තට අපි මෙතෙන් දෙන්න අපිට මේක තේරුම් ගන්න නියම සතිය තේරුම් ගන්න උදව් වෙන්නේ කියලා බැලුවොත් හැම කෙනාට මෙතනවා යම් වෙලාවක සතුටට චකේ මේක මට කලින් දැනගන්න තිබුණා නම් මෙච්චර ප්‍රමා වේලාන දැනගත්තේ දැනගන්නකොට කෙසුත් ඉදිලා හමත් රැලි වැඩිලා දතුත් ඇලිලා කෙලින් ඉඳ ගන්නත් බෑ කොලෙස්ටරෝල් උත් ඇලිලා දියවැඩියවත් ඇලිලා කන්න නැගින්නත් බෑ කොන්දේ තමයි ධනියුත් තමයි ඕන්න වැඩි. හැබැයි මෙතෙක් අලුත් තටබල තියෙනවා නිකම්ම නිකන් නෙවෙයි. හැබැයි මේ සතිය පැත්තට සතිපත්තහරි පැත්තට කොච්චර අඩුදැනුමක්ද තියෙන කියලා බැලුවොත් සතිපාසලේ අපි පොඩි උන්ට දැන් මං හිතන්නේ බර ගානක් ඉස්කෝල වලට ගිහිලා උගන්වනවා. ඉතින් ගියාම ඉස්ලාම වගේ අහනවා මම කවුරු හරි දන්නවද මේ පටන් ගන්න ඉස්සලා සතිය කියන එක දන්නවද කියලා. ඉතින් ඔක්කොමලා මොනේ මොන බලාගන්න.
එක්කෙනෙක් දෙන්නේ කියලා දන්නවා ඒක. මොකද්ද කියලා අහුව කියන මම දන්නවා මේ සඳ අඟාරවාද බදාත ප්‍රාසද්ද සිකුරාද සෙන්සුරාද ඉරිදා ඔක තමයි සත්‍ය කියන්නේ කියලා. ඉතින් එතකොට කාටවත් තේරෙන්නේ මේක හරිද වැරදිද කියලා මේ කතා කරන්නේ. සම්මා සතියද දිනිච්ඡා සතියද දන්නේ. ඉතින් ඕක කියන්නේ පයි. සතිය කියන්නේ දවස් හතක තමයි. හැබැයි ඒක නෙමෙයි වෙන සතියක්. ඒකක් තියෙනවා මේ චිත්තක්ෂණේ පවතින සතියේ. ඒක කියලා දෙන්න ගියාම ඒගොල්ලෝ කියනවා ඉතින් අපි දන්නේ නැහැ. අපි දාවි කියලා ඒක දැනගෙන තමයි අපි ආවේ. දන්නේ නැති බව. ඊට පස්සේ මේක භාවනා කරලා පොඩි යන්නමක් තියෙනවා සතිය සතිය දින හතකින් යොත් සතිය මේක නෙවෙයි දැන් අපි දන්නා සතිය. මේ සතිය චිත්තක්ෂණයක සතියක්. ඉතින් ඒ අනුව බලනකොට එක ලාංකිකයක්වත් දන්නේ නැව. ඒක නෙවෙයි අපි ලාංකික පැත්තට භික්ෂුන් වහන්සේලා ගහනෝ. මෙහින් වහන්සේලා ගහනෝ කවුද දන්නේ කියලා? දන්නේ නැහැ. හැබැයි අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සතිය කියන එක තියෙන බව දන්නවා. ඒක නැතුව අනිවාර්යයෙන්ම නිවන්න බැරි නිවන් දකින්න බැරි බවක් දන්නවා. ඒ වුණාට මේකේ මෙතෙක් අපි උත්සාහ නොකර ඉඳලා නෙවෙයි. මේ බණින්නේ මේ වෙන ආගමක් අදහන හෝ සම්මා සතියට විරුද්ධව කතා කරන හෝ කෙනෙකුට නෙවෙයි. මේ අනිවාර්යයෙන්ම බුද්ධ ධර්මයේදී සත්‍ය ස්වෝති පාක්ෂික ධර්ම වඩන කෙනෙක්ද එයා බැලුවත් එයා යොදපු ප්‍රයත්න වලින් කොච්චර 100ට කොච්චරයිද මේ සත්‍ය අවබෝධ කිරීම සහ සත්‍ය පිහිටවා ගැනීමට කටයුතු කළ තියෙන්නේ කියලා බැලුවොත් හැම කෙනාම පශ්චාත්තාපය. ඒ නිසා සම්මා සත්‍ය දැන් අපිට කතා කරන්න තියෙන්නේ මිච්ඡා සත්‍ය. එතමු සම්මා සත්‍ය ගැන කතා කරන්න තියෙනවා දැනගත් ගමන් හිත අසහනකාරී වෙනු. මේක නම් කළ යුත්තේ අපි මෙතෙක් කල මොකද කරේ. ඒක තමයි සත්‍ය පිහිට බඩ පළවෙනි ලකුණ. ඉරිටේෂන් එකක් එන්න පටන් ගන්නවා අසහනකාරී ගතියක්. අපි මෙතෙක් කලුත් මේවා කිව්වා කෙරුවා නමුත් දැන් මේක හරියක බලලා කරන්න හදනකොට කොච්චර අමාරුද? එහෙම නැත්නම් අපි මෙතෙක් කල මොකද කරලා තියෙන්නේ කියන එක ඔන්නෝග තමයි අපි මේ වැඩමුළුවට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මිච්ඡා සතිය කියන එක අපි සම්මා සතියෙන් ගලවලා ගන්නේ කොහොමද කියන එක. ඒක මම කියන්නේ මේ බණකට ඇහුවට 100%ක් එක බණකින් එක රැයකින් හරියයි කියලා. හැබැයි උත්සාහ නොකර හිටියොත් හරියන්නේ නැහැ. ඒ නිසා මේක ටික කොතනකින් හරි පටන් අරගෙන ඉදිරියට කරගෙන යනවා. ඇයි එහෙම කියන්නේ? මම අර කලින් කිව්වනේ මේක මේ ආධුනිකයෙකුට අතරමැදි දාන කතාවක් වෙන්න ඉඩ තියෙනවා. මොකද මිච්ඡා සත්‍ය වගේ මාතෘකාවන්නේ ටිකක් අතරමැදිනේ කියලා. නමුත් එක විදිහක බලනකොට එහෙමම නෑ. අහලා තියෙනවා නම් පිළිස මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියන එක. නිවන් දකින්න පාරේ හැතැම්ම 37ක් තියෙනවා කියලා හිතත් පළවෙනි හැතැම්ම පාව කරපස්සේ දෙවෙනි හැතැම්ම තුන. ඒ වගේ බුදුරජාණන් වහන්සේ හතක් 37ක් පළගස්සලා තියෙනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒකේ ඉස්සෙල්ලාම සඳහන් වෙලා තියෙන්නේ සතිය. නැත්නම් සතර සතිපට්ඨාන. කායන පස්සනා සතිය, වේදනාන පස්සනා සතිය, චිත්තාන පස්සනා සතිය, ධම්මාන පස්සනා සතිය. ඒ නිසා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියන බෝධියට නැමිච්ච, එහෙම නැත්නම් කියනවා චේතෝ විමුතියට ප්‍රඥා යෝක්තියට නැමිච්ච වැඩ පිළිවෙල පටන් ගන්නෙම සතිය. මට මේක මතක් කෙරුවේ අවුරුදු 36 37 දී වගේ ධම්මික ස්වාමීන් වහන්සේ ඕස්ට්‍රේලියානු ජාතික උඹලා තාම බුද්ධ ආගම කියන භාෂාවට විශේෂ ඉපදිලාවක් නැහැ. මොකද තාම මේ සත්‍ය කියන එක දන්නේත් නැහැ, ඒක භාවනා කරලත් නැහැ. කරන්න කිව්වහම ඒකට නිකන් කරප්පන් හැදෙනවා. වක්කාර ගති පහල කරනවා. නෑ නෑ එහෙම කොහෙද අපිට උගන්නලා නැහැ නේ. අපි උගන්නන්නේ කියන්නේ මේ ටික කිය. ඉතින් එතන මහ විශාල මේ නුහුරුණු පුරුදු ගතියක් තියෙනවා. මේ සතියෙන් නැත්තම් සතර සතිපට්ඨාණයෙන් තමයි ආධ්‍යාත්මික ගමන පටන් ගන්න කියන්නේ. ඉතින් එතකොට මට තිබුණ අදහස මේ පැවිදි වෙන්න ඉස්සෙල්ලා මේ සතර සතිපට්ඨාණය වඩන්න ඉස්සෙල්ලා අපි ගොඩාක් සුදුසු කරන්න බණ්ඩ ඕනේ සතර සතිපට්ඨාණය මුලින් කරන්න බෑ. ඒක කියන්නේ බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබස්සති යෝයිමා චතුරාරක්ඛා වික්ඛු භවෙය සීලවා. ඉස්සෙල්ලාම සීලයක පිළිලා චතුරාරක්ඛ භවනා කරලා තියෙනවා. කරලත් දසපාරමිතා පිළිච්ච ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ඇති කෙනාට තමයි භාවනා කරන්න පුළුවන් වෙන්නේ. සතර ප්‍රතිපත්තන් වගේ එකක් අනික් ගොල්ලෝ සාමාන්‍යව සෙලෙක්ක වැඩක් කරන්නේ හිතියට ගまんනේ. මොකද මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවම හක් ගාලා ගෙලින්ම නිවනට යන්න පුළුවන්. එහෙම තමයි උගන්ලා තිබුණේ. ඒක නිසා මට ඒ ධම්මික ස්වාමීන් වහන්සේ මතක් කරනකොට කරනවා නම් මෙච්චරයි කියලා මං හේතු කරුණු දැක්වා. මවන්නේ කොට සුදුසු නැහැ. මොකද මං දසාකුසල් කරනවා, පස්පව් කරනවා, ත්‍රිපිටකය දන්නේ පැවිදි වෙලත් නැහැ, භාවනා කරන තරම් පිංමදි කියලා. ඉතින් ඒ කියන දෙයට ඒ ශාන්ති උත්තර දෙනවා. දීලා කියනවා බුදුජානනාංශයේ දේශනා කරනවා මහණෙනි ආදුනික මහණෙක් එන්නේය.
මේ අද පැවිදිච්ච එයාටත් දෙන්න ඕන සත්‍යසත්පත්තහන. නමක පැවිද්දෙක් කාටවත් දෙන්න සත්‍යසත්පත්තහන. ටිකක් කල පුරුදු වෙච්ච මහණෙක් ආව එයාටත් දෙන්න සත්‍යසත්පත්තහන. කවුරු කෙනෙක් කාව නිවන් දැක්කයි කියලා එයාටත් දෙන්න සත්‍යසත්පත්තහන. ඒ මේ සත්‍යසත්පත්තහන කියන එක කොතනකවත් බහත බන්න බෑ. ආධුනිකයරත් ඒකයි දෙන්න ඕනේ, මජ්ක්‍ධිමයරත් ඒකයි දෙන්න ඕනේ, ප්‍රවීණයරත් ඒකයි දෙන්න ඕනේ. නමුත් ඇයි මේ ටික ඒ වගේ බුද්ධ දේශනාවේ සතර සත්‍යපට්ඨාන සූත්‍රයේ පැත්තක තිබෙදී මේ වගේ දේශනක් තියෙද්දී බුද්ධ ජයන්ති යුගයට යනකම් ඇහෙන්නවත් තිබුණ නැහැ මේක. ඇහෙන්නවත් තිබුණ නැහැ මේක. ඉතින් පොතපත කියවන හොඳාන කෙනෙකුට විශේෂයෙන්ම තමන්ගේ චේතෝමිත්‍ය ප්‍රඥාමිත්‍ය ගැන හිතන කෙනාට තියෙනවා මෙතන මොකක් හරි මේ මාළුව බත තිබුණට ලුණු නැහැ කියලා. මේ ලුණු පොඩ්ඩ වැටුනේ නැත්තම් කන්න බෑ. ඉතින් ඒ නිසා රාජභෝජනයේට ලුණු කියන්නේ බොහොම පොඩි වේදමක් කරන දෙයක්. භෝජනේ වටිනාකමක් නැහැ. ඒ අර කැමියා ලුණු ටික හරියට දාගත්තේ නැත්තම්. හැබැයි ඒක තව පොඩි ප්‍රශ්නයක් තමයි ලුණු වැඩි වුණොත් කන්නත් බෑ. ඔක්කොමත් හරි ලුණු වැඩි වුණොත් කන්නත් බෑ. ඒකෝට මේකේ මේ මාත්‍රාව. සතිය කියනකොට මිච්ඡා යන පැත්තක් තියෙනවා, සම්මා යන පැත්තක් තියෙනවා. ඉතින් සතිය කියන මාත්‍රකාවෙම කටයුතු කරක් කොතෙක් අපි සම්මාද කොතෙක් අද මිච්ඡාද කියන ප්‍රශ්නේ හරි විචිතුරුයි. ආධ්‍යාත්මික පැත්තෙන් දර්ශනීය පැත්තෙන් අපිට එහෙම නෙවෙයි කියන්නේ. දැන් මෙතන මේ වාගේ ශාලාවක ඉන්න කටේ තියෙන්නේ සත්‍ය වඩලා යම් අද්දකින් ප්‍රමාණයක් තියෙනවා. අන්නේ අද්දකින් ප්‍රමාණයෙන් කොයි එකද අපි වැරවැඩිය යුත්තේ, කොයි එකද අපි තල්ලුව දෙන්න ඕනේ, මේක තමයි නිවන ගෙනියන දේ කියලා. අන්න මේ දේ වෙනකොට මෙන්න මේකයි කියලා තේරුම් ගන්න පුළුවන් ගතියට අපි කියනවා ස්වභාවික වර්ණය කියලා. අපි නානා විචිර ව්‍යාපාර කරනවා. ව්‍යාපාර කරන සමාලාට පිටපොට යනවා. පිටපොට යන්නේ හේතුව ඒ සතියත් එක්ක එකට ගමන් කරද්දී සද්ධාවයි වීර්යය දෙක සම්බර වෙලා, සද්ධාවයි ප්‍රඥාවයි දෙක සම්බර වෙලා නැත්නම් මේ සතියට කෙලින් යන්න බෑ. වීර්යයි සමාධියයි දෙක සම්බර වෙලා නැත්නම් මේ සතියට කෙලින් යන්න බෑ. මේ සතිය හරියට වැඩ කරන්නේ ඒක රස වෙච්ච වෙලාවේ. ඒකත් එක්ක ගමන් කරන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඔක්කොම එක දිශාගත වෙච්ච ගමන් තමයි ඒක වැඩ කරන්නේ. ඉතින් යනකම් මේක වල්ලස්සියෝ පස් දිනක් කරගෙන රතේක බැඳගෙන යන්න හදනවා අපි. මේ වල්ලස්සියෝ පුහුණු කරන්නේ නැති වුණොත් එමුන් එක එක පැති වලට අදී. අත්යන් හයිය තියෙනවා, දාය තියෙනවා. ගායකමන්ට අදින්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කරගෙන යන වැඩේදී කොහොමදයි මේ මිච්ඡා සතියෙන් සම්මා සතිය වෙන් කරගන්නේ? මේ සඳහා තියෙන අපිට මේ අපිට දැනට තියෙන ක්‍රමයේ හැටියට බලපුවාම කමඨාන් සුද්ධ කිදී තමයි අල්ලන්න පුළුවන්. කාට හරි මේ කමඨාන් පිළිබඳ උපදෙස් දුන්නට පස්සේ ඒගොල්ලෝ ඒක දැනගෙන කරලා කට උත්තර දෙනවානේ. කමඨාන් වාර්තාවක දෙනවානේ. අන්න එතින්දී ධාමත්ම අවධානයෙන් හිටියොත් දැනගන්න පුළුවන් මේ කෙල් ගහ ගන්නද ගොනා යන්නේ පොල් ගහ ගන්නද කියලා. ඉතින් සමහරව හරි බයයි කමඨාන් වාර්තා ලියන්න හරියට මේ දත් දොස්තර ගාව ගිහිල්ලා ඉන්න වෙලාව වගේ. දැන් දත් ගලවනවනේ දා පොඩ්ඩේ. එතකොට ඉන්ජෙක්ෂන් එකක් ගහලා තියලා අල්ලනවනේ ග්‍රොස් ගාලා. ඉතින් ඒ නිසා කට්ටිය එනවා මෙතෙන්ද අනුන් කමඨාන් සුද්ධ කරනකොට කුප්පිය පුරවගෙන යන්නේ. Taman එක කියන්නේ නැහැ. මොකද කවදාරි හරියේ දවසේ කියන්න බලාදීන්. එහෙමම වෙන්නේ නැහැ. ඔය ඉතින් අපි මේක බලනකොට අපි තාම ඉපදිලාවත් නැති ලදරුවෝ. අපි මේක බහතොරන්න ඕන. එතකොට මේ සම්මා සත්‍ය මිච්ඡා සත්‍යයෙන් වෙන් කිරීමේදී මේ sannivedanaya කියන ප්‍රශ්නේ හරියටම මට ඇති වෙච්ච தත්ත්වය දැනන දෙහි මට හෙලි කරන්න පුළුවන්ද? ඒ හෙලි කිරීම සිදුුනේ නැත්තම් මේක ගොළුවෙක් දැකපු හීනයක් බවට පත් වෙනවා. ගොළුවෙක් හීනයක් දැකලා ඌට කියා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා අපි මේ පොදු කමඨාන් සුද්ධ කිරීමේදී හැම කෙනාම නවකෙක් වාගේ මේ කමඨාන් උපදෙස් ලැබුණද ක්‍රියාවත් වුණාද මොනවද වැටුනේ? එතකොට විතරක් හිතා ගන්න පුළුවන් මේකේ නාටමේ තොරතුරු ලැබිලා තියෙනවද කියලා. ඉතින් ඒක ලැබෙනකොටත් ඒක සුද්ධ කරන්න ඕනේ. ටික ටික සුද්ධ කරගෙන යන්න ඕනේ. යනකොට තමයි 1 2 3 4 ගියාට පස්සේ තමයි මේ මිනිස්යාට මේ කමඨාන ගන්න කෙනාට මේක තේරෙන්නේ. මොකද ගෙදරින් එනකොට නානා දේවල් ඔළුවේ දාගෙන ඉන්නේ. අර ගුරුවර ගාව ටිකයි, මෙයා ගාව ටිකයි, අර යගාව අර පොත ටිකයි, මේක ටිකයි කියවලා මේක නිකන් කැඳ හැදියක් වෙලා නැතිනේ. ඉතින් ඒ නිසා එහෙම කියලා අයින් කරන්නත් බෑනේ. දින දේ ඇහෙන්නේ නැහැ. ඔය මම උඩ වැඩ ඉන කුටිය ඔය එක්කම උඩින් දින බුදුගේ. ඉතින් මේ මයි කුටිය ඉතින් උඹක් ඔය බණ කියන්න අර මෙන්න විතරම සංගය රැස් වෙනවා. මේ රිලව් ආපුවාම බණ කරනවා.
මොනවද එක්ක කරන්නද? ඉතින් මම උත්සාහ කරන්න පුළුවන් තරම් තාමත් නම් අසාර්ථකයි. මේ කැම බීම જાති ගෙනියන්න නැතුව තියාගෙන. කෙනිච්චොත් කූඹේනො. කෙනිච්චොත් මිය වෙනො. කෙනිච්චොත් විලව් වෙනො. අන්තිම සංඝයා වුණත් වෙනවනේ කැම බීම කියනකොට. ඉතින් ඔගේ අනිත් පැත්තත් තියෙන සංඝයා ඉන්නකොට කැම බීමක් තියෙනවා. උත්සාහ කරද්දි එක දවසක් යන්තම් ඔය රැගෙන ඉන්නකොට මේ මෙච්චර සෙනෙකේ තියනේ හැමදාම නැගිනකොට විලව්. මම නැගිටින්න ඉස්සෙල්ලා. පස්සේ බලනකොට බුද්ධ පූජාව ගෙනියන එකනා පාන්දරම කියලා බුද්ධ පූජාව කියලා පින් සිද්ධ වෙන්නේ ඉතුරු ටික කැම ටික දානවා රිලවුන්ට. මම දිහා බලනකොට මුං බුදිය ගන්නෙත් නෑ රැයට විලා. පාන්දරම කියලා උමුත් බුද්ධ පූජාවට එනවා මුදින්ම. ඊට පස්සේ මං කතා කරේක උපාසක මහත්තයෝ අනේ ඕ ස්වාමීන් වහන්සේ උන්දත් කන්න දෙන්නේ බෑ මං කව ඒක නම් කමන්නේ නෑ. සත්තුන්ට කැම දාන්න එපා. අනේ ස්වාමීන් වහන්සේ දන්නේ නෑනේ. මම මේ මෙච්චර නාවික හමුදාවේ වැඩ කරපු කෙනෙක් මේ මං හිතුවේ මේක හොඳ දෙයක් කියලා. මොකයි ඒක ප්‍රශ්නයක් නෑ දැන් මං කී දේ තේරෙන්නේ හරි දාන්න එපයි ඊට පහු වෙනදා ඉතින් බලනකොට දැන් ඉතින් මං දන සුමානයක් නොදා හිටු රිලව් වෙන්නේ නෑ එනවා දවල් වගේ ඊට පස්සේ ආයෙත් දවසක් ගිහම අඩුවක් පේන්නේ නෑ ඊට පස්සේ මං දැන් උපදම තැන්න ආ තාම කැම දාන්න මොකද මං පේනවා දඟනවා නෑ නෑ මං කැඳ එක දාන්නේ නෑ කැඳ මං කාරියකට කමන්නේ ඒක ලොකු ස්තුතියි එතකොට මේ ඉතුරුව දානවා සහකුරු කැල්ල දානවා කියන කීයක් තියෙනවා ඕක දානවා කීිතේ ඒක දාන මං කව මිනිස්සු දාන්න එපා දැම්මොත් කැඳේකට වගේ වෙනවා හරි ඉවර වෙන්නේ නැහැ ඊට පස්සේ ආයෙත් දැන් නම් කැඳ දාන්නෙත් නැහැ කීිතේ දාන්නෙත් නැහැ කිව්වා ඊට පස්සේ මං අවේ එතකොට මේ ඒක අකුරු කැල්ලයි කීිතේ එකයි කීිතේ ඒකනේ ස්වාමීන් වහන්සේ දානවා මං කව මං ඔයාලට කියන්නේ කීිතේ දැම්ම කැඳ දැම්මේ නැහැ හොඳයි සාදු මේ නොකර ඉඳීමේ වාසිය මම මේ කියන්නේ එහෙදි කෙහෙල් කිදි දෙන්නේ නැ අනේ සාදු. හකුරු කැලලවත් දාන්න එපා සුමානයක් ඉඳලා බලන්න. ඊට පස්සේ මිනිහ නම් කරලම කිව්වා කැඳ දාන්නෙත් නැ කෙසි කිදි දාන්නෙත් නැ හකුරු දාන්නෙත් නැ කිය. කිරිතේක ඉතින් එහෙමින් දානවා. මම කොයි බෝතලේටම අපහු දාලා ඔය හතරම. මුදා ඉන්න කියන්නේ සති හතරක් ගියා. තත්ති හතරක් ගියා එහෙම නැත්නම් මේ සතෙකුට කැම ටිකක් දානවා කිව්වහම ඉතින් බොහෝම පිචිච්ච වෙන වැඩ. ඉතින් යාට එපයි කිව්වට පස්සේ යා ඉතින් අර ප්‍රධාන ආහාර වේල නතර කරලා අතුරු ආහාර දානවා. ආයි ප්‍රධාන එක අතුරු එක දෙක මේ එපයි කිව්වට පස්සේ අකුරු කෑල්ල දානවා. අකුරු කෑල්ලත් එපයි කිව්වට පස්සේ කිරිතේකනේ නිකන්. ඒක දාන. ඉතින් මේ වාගේ අපි මේ කරගෙන යන වැඩක අපි මේ කරගෙන යන භාවනාවක අපි කිව්වොත් මේ ඉස්ලාම කරන් තියෙන සතිය විතරයි මොකක්කත්ම කරන්න ඒවා. ඉඳගෙන පරියන්කෙට වාඩි වෙලා වෙන්නේ මොකද්ද කියලා බලන්න කියලා. දැන් කමඨාන් වාර්තාවල තියෙන මොනද කියලා බලන්න බාන බැලුවා බලමට ආනපන පෙනුන්නේ නැණ කියලා ඉන්න දිගට කන්දොත් කියලා. ඉතින් කවුද කිව්වේ ආනපන බලන්න කියලා. මේ දින මොකක්වත්ම නොකර. පේන දේ කියන්න කියලා. බෑ. එතකොට ඒක භාවනාවක්ද කියන සැකයක් වෙනවා. ඒකට සත්‍ය කියන්න පුළුවන්ද කියලා සැකයක් වෙනවා. එතන පින් සිද්ධ වෙනවද කියලා සැකයක් තියෙනවා. ඊට වැඩි හොඳයි නෙමෙයි සතුකට කැම ටිකක් දාන එක කියලා নানা ප්‍රකාර දේවල්. ඉතින් මෙයා ඒව දෙයක් කියන්නේත් නැහැ නේ කමටහන් සුද්දුන්ට ඕවා කියන්නේ නැහැ. ඒක පොඩි ප්‍රයෝගයක් දාලා එමීට අහගන්න ඕනේ. හදිහට බබේ කුකුලේ තියාගෙන අර බහ තෝරනවා වගේ. කිසිම කෙනෙකුට ඔය කමටහන් දුන්නට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නෙම නැහැ. ඔය මේ කමටහන් වාතාවරණ දිහා බලනකොට හොඳට පේනවා අර මූලික කමටහන් ඇහෙන්නේ නැහැ. මොකද එනකොට මේ කලියුත් දෙතිලා තියෙන්නේ. ඉතින් ඒක මොනවද වැක්කිරුවත් වැඩන්නේ? ඔබට හිස් කරගෙන ඉන්නේ කොත් බැන බැන යන්නේ. අපි ඇවි නිසන්වන්ට ඇවිල්ලා මොනවද අරගෙන යන්න මේ තියෙනවා හිස් කරගෙන යන්න පුළුවන්. දේ මේම කොයිද කියලා අර කලේ අල්ලගෙන ඉන්නවා. ඉතින් කිව්වොත් මේකට මොනවද දැම්මත් දැ වැඩන්නේ. මොකද මේකේ පිළිලා තියෙන්නේ. වැක්කිරුවොත් පිටපොට යන්නේ. වැක්කෙන පිටේ කියන්නේ. ඉතින් සාමේ සම්මා සතිය කියන එක මත මේ සතිය කියන එක හඳුනා දීමේදී අපි මොනවත් නොකර පට්ටල හොඳට වාඩි වෙලා චේතනාවල් නැතුව කය හොල්ලන්නේත් නැතුව වචනේ කතා කරන්නේත් නැතුව හිතට හිතවිලි ප්‍රාර්ථනා මොකුත් නැතුව හිතියම මොකද වෙන්නේ කියලා බලන්ද ඒක විඥාණයට කරන තද්ද බල අභිද්වෝසාභියෝගයක් විඥාණයට රජ වෙලා අපි නොමග යවන්න බෑ කය වචන හිත වැඩ කරන මේ වැඩ නොකරන තාක්කල් කරන හැම වැඩකින්ම විඥාණය බදු ගන්න ඒ බදු වලින් තමයි ආ රාජ්‍ය කරන්නේ. ඉතින් ඒ නිසා හරි කැමැති විඥානය උඩ පැන පැන නටනවා. දවස පුරාම කතා කර කර ඉනවනේ. එතන හිතේ নানা ප්‍රකාර
ප්‍රකල්පනා චේතනා පහල කරනවා නම් විඥානෙත් ඉන්නවා පේන්න නෑ බොහොම සාන්ත දාන්තව ඉන්නවා කොයි වෙලාවක හරි කයි කියනත කෙරුවොත් කොයි වෙලාවක හරි වචනයක් කියන තැනක වටා නොකර හිටියොත් කොයි වෙලාවක හෝ මම මොනම දෙයක් ප්‍රාර්ථනා නෑ ප්‍රණීති නෑ චේතනා නෑ ප්‍රකල්පනා නෑ කියලා හිටියොත් දෙකයි වෙන්න පුළුවන් තුනකුත් තියෙන ඇත්තම කියනවා එක්ක පිස්සුවෙන් එක්ක මැරෙනවා තුන්වෙනි එක තමයි නිවන් දක් එච්චරයි සතිය උගන්නන පාඩම මොනක්වත්ම නොකර මේක දිහා බලන්නේ හිටියොත් ඒ තරම් පිස්සු හැදෙනවා මේක දුවල මේ මැසිම එක පාර බ්‍රේක් ගහපුවම යන්ත්‍රේ කරකවල තල්තු අනිත් වැස්ස වෙලාවේ වාහනේ බ්‍රේක් කරුවා වගේ ඉස්සර පස්සර මාරුවෙ එහෙම නැත්තම් ලකු මෙච්චරකන් නඩබු තොවිලේ හැටි තීරෙනවා මෙච්චරකන් අපේ නෙමෙයි අනුන්ගේ ජීවිතවලත් ඇඟිලි ගහලා අනුන්ටත් අවශ්‍යගෙන අනුන්ගේමත් ඇවිස්සීලා මේ ගත කරපු ජීවිතත් එක බලනකොට හිතෙනවා මොකක්ද මේ අපි කරගත්තේ කියලා. ඒ දෙකටම යන්නේ නැතුව කාට හරි පුළුවන් නම් මම මේක විනාඩියක් එක චිත්තක්ෂණයක් එක තප්පරයක් මේ සම්මාසති නාමේ මම මේ කතා කරන්න පරියංක බහනාගෙන පරියංකේ කරබනේ ඉන්නකොට මොනවද වැටෙන්නේ කියලා ලියන්න බය වෙන්න එපා කිසිම කෙනෙකුට ඒක ලියන්න බෑ. ඒක භාෂා විෂයාතික්‍රාන්තයි. කයෙන් වචනේ හිතින් යමක් නොකර ඒක දිහා හොඳට බැලුවොත් බලන්න බැරි කමක් නැහැ. කිසිම භාෂාවක ලියන්න බෑ. ඒ නිසා මේක අසාධාරණ යෝගාවචරයක පැත්තෙන් බලනකොට, ආධුනිකයක පැත්තෙන් බලනකොට, නවකයක පැත්තෙන් බලනකොට, අවංක කෙනා පැත්තෙන් බලනකොට, නිහතමානී කෙනා පැත්තෙන් බලනකොට හරිම අසාධාරණ. ඒක කෙලින්ම ප්‍රකාශ කරන බුරුම් පණ්ඩිත ස්වාමීන් වහන්සේ අපි මේ යෝගාවචරයෙන් මේ ඉබදීච්ච ගමන් ළමයෙක්ගෙන් භාෂා ව්‍යාකරණ අහන්න හදනවා වගේ. දන්නේ ඒ ඔය විශේෂ පැත්තක මේ මොනවත් නොකර නිකන් ඉන්නකොට මොකද්ද වැටෙන දේ කොහොමද දන්නේ මොනවත් කිරුවේ නැහැ කියලා ඇහුවොත් ඕනම කෙනෙක් ඉහළ පහළ බලනවා කියාගන්න බෑ ඒක නිසා අර සර්වාගමික සතිපාසලේ සර්වාගමික නායක ඔක්කොම එකතු වෙලා මට කිව්වා විනාඩි 15ක් විතර කට්ටියට පොඩ්ඩක් ආරම්භයේ වශයෙන් මේ tempත්තලා ඉඳලා සතිය පිළිහිදලා පටන් ගමු කියලා ඉතින් මම බොහෝ අමාරුවෙන් කටට ගියා ශබ්දත් ඇහෙනවා වේදනක් දැනෙනවා හිතවිලි තියෙන නිසා අපි දැන් උදේ 5-8 විතර කියලා හොඳවට පටල වාඩි වෙලා මම කතා කරන්නෙත් නැහැ ක්‍රියා වචනේ හොල්ලන්නේ කය හොල්ලන්නෙත් නැහැ මොනවත් හිතන්නත් එපා හිතුනට කමන්නේ හිතන් දෙපා මොනවාක්වත් පිටිපස්සේ ලවන්න එපා මොකද වෙන්නේ කියන්නේ කියලා බලන්නේ කියලා මම ඉති පොඩ්ඩක් මේ එක එකන කතා කරපුවාම එතෙන්නේ යන්න බැරි කම කාටවත් නැහැ යන්න බැරි නම් එයා අභව්‍යයි මේ ජීවිතේ නිවන් දකින්න බෑ භාවනා කරන්න බෑ යන්න පුළුවන් කිසිම කෙනෙකුට ඒක වචනේ විස්තර කරන්න බෑ මේ අත්දැකීම ලැබුවට විස්තර කරන්න වෙනමුත් උත්සාහ කරනකොට ආගෙන ඉන්නකොට පේනවා මෙයාට කමටහන් ලැබිලා තියෙනවද මෙයා කළ යුතු දේ දන්නවද කියන එක තේරෙනවා ඉතින් මං කිව්වා ඒක අසාධාරණ වෙන්නේ නැති මං කෝ යම් කිසි කෙනෙකුට මේක තමයි ලෝකේ තියෙන උතුම්ම කුසලයේ මේක තමයි මේ සත්‍ය පටන් ගන්න නැත්නම් භාවනා ජීවිතේ අපි එළඹෙන පිළිඹෙන අවස්ථාව මේ මොහොතේ කරනවා නම් කරන දේ දන්නවා මේ වෙලාවේ ජීවිතේ අභ්‍යාසම යමක් නොකර නොකරන දේ දන්නවාද කියලා බලන්න කියලා දෙන්නේ කොට පුළුවන් නම් ඕ මාත් නොකර හිටියා මට වැටුණා මට කියා ගන්න බෑ ඒ දෙන්න කතා කරලා අපි හිතමු පුළුවන් වුණා ලොකුම හික්මීමක් ඇතන් තියෙනවා එතකොට කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වාඩිලා ඉන්නකොටත් ඕකමයි දැනෙන්නේ ඕකට තමයි නිවන කියන්නේ. මිලෝ කෙනෙක් කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ. ඒකට හිතන්නේ නැහැ නේ නිවන් දකින්නම් ත්‍රිපිටකයේ කටපාඩම් කරන්න ඕනේ. නිවන් දකින්නම් අනිවාර්යයෙන්ම මේ සිල් රැකගෙන කැලේට වෙලා පැවිදි වෙලා ඉන්න ඕනේ. නිවන් දකින්නම් මේ දසපාරමිතා පිළිලා තියෙන්න ඕනේ. නිවන් දකින්නම් මේ දේවල් කියන ඒත් මේ කාලේ බෑ අප්පා. මයිති බුදුහාමුදුරු අපවන් තමයි පුළුවන් කියලා ඒත් දාගෙන තියෙනවා. ඉතින් ඒකට කිව්වොත් එීම කවුරු හරි නැහැ මොකක්වත්ම නැහැ මේ නිකන් එක තැනක ඉඳගෙන ඉනකොට ඒ මොනවත්ක්මම කරන්නේ නැහැ. මේ පණ තියෙනවා. මැල්ල නැහැ. මට නිින්ද ගිහිල්ලත් නැහැ. ක්ලාන්ත වෙලත් නැහැ කියන එක ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ කිනාට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බාර තියෙන ප්‍රථම ලකුණ ඉච්චරයි. ඕක තමයි බුදුහාමුදුරුවෝ අත්දකින්නේ. ඕනම කෙනෙක් අත්දකින්න දේ ඕක තමයි. හැබැයි ප්‍රශ්න තියෙන්නේ කියා ගන්න බැරි එක. ඒ වෙනුවට අපි සතිය වර්ණ ගන්න කිව්වොත් 10 දෙනෙකුට දුන්නොත් 10ක් වර්ණ ගන්නවා.
මෙන්න මෙහෙමයි මෙහෙමයි සතිය කියන්නේ කියලා. ඒ ඔක්කොගෙම මිත්‍යා කොටස සතිය. 100%ක්ම මිත්‍යා නෙමෙයි මම මේ කියන්නේ. මිත්‍යා කොටස තුනේ කියන්න පටන් අරගත්තොත් අනික කෙනෙකුට කියතයි ඕකේ මෙච්චරක් හරි. මෙන්න මේ ටික පොඩ්ඩක් සුද්ධ කරගන්න. මෙන්න මේ ටික අල්ලගන්න. කියලා ටික 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 සුද්ධ වෙනකොට ඔය කය තැම්පත් කරගෙන කායanusasanawasin යන්තම් අංකිටි කටකා ගත්තොත් යන්තම් මේක අල්ලගත්තොත් එයාට ටික කාලෙකින් ඒකට සාපේක්ෂව එක හරහා වේදනා සම්බන්ධව සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා සම්බන්ධව අර අභ්‍යාසයේ හරහා පොඩ්ඩක් කියලා දෙන්නොත් දැන් ඔය මිත්‍යකම් කෙරෙහි රූපේ ඕම් බලන්න අරූපේ ඇති. ඔතනදී මොනව ආවත් ප්‍රතික්‍රියා නොකර නිකන් ඉන්න පුළුවන් නම් අර ඉස්සලා ගත්ත පාඩමේ ඊට පස්සේ තව ඉස්සරහට යන චිත්තානුපස්සනාදී මේ හිතට එනවා වික්ෂිප්ත හිත එනවා සංක්ෂිප්ත හිත එනවා අතීත හිත එනවා අනාගත කොයි එක ආවත් මේ ඔය හිතවිලි මම නෙවෙයි මගේ වේදිකාවේ ළඟ දක්කලා තියෙන බව හැබැයිව ඔය හිතවිලි දිහා යමක් නොකර බලා ඉන්න පුළුවන්කම આવොත් අටට හුඟක් දියුනයි කය වශයෙන් නෙවෙයි වේදනා වශයෙන් නෙවෙයි චිත්තානුපස්සනා වශයෙන් ඊට පස්සේ තමයි යාට දකින ආහන කඩඹුනේ අනෝ එන වෙලාවේදී ධර්මානුපස්සන වශයෙන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සඳහා මුළු ක්‍රියාවලියෙම මම මේ තාම විස්තර කරන්න දැනේ සම්මා සතියේ. මුළු ක්‍රියාවලියෙදීම සම්මා සතිය කියලා කියන්නේ ප්‍රතික්‍රියා නොකර සිටීමක් කියන එක හඳුන්වා දෙන්න පුළුවන් වුණොත් මම කියන මුළු වැඩමුළුවම සාර්ථකයි කියලා. අමාරුයි. මොකද හේතුව අපි තේරුම් ගන්න තියෙන්නේ මෙතෙක්කල් මෙන්න මේ ලකුණු වලින් මේ ක්‍රියා වලින් මේ දේවල් වලින් උපයාගත යුතු දෙයක් සතිය කියලා. නමුත් කරණ තියෙන්නේ මේ මොකක්වත් නෙවෙයි නිකන් ඉන්න කියන එකයි. නිකන් ඉඳලා නිකන් ඉන්නව නෙවෙයි ඒක ගැන පූර්ණ අවධානයකින් පූර්ණ අප්‍රමාද භාවයකින් ඒක හෙලි කරන්න හදනවා. ඉතින් එතකොට තේරෙයි කොච්චරක් අපි මේ සතිය මෝහයෙන් මිච්ඡා සත්‍යයක් කරනවාද කියලා. හැබැයි මම මේ කවුරුත් මන්දෝත්සාහය කරවන්න කවුරුත් වටන්න කරන දෙයක් නෙමෙයි මේ ක්‍රමේ ඇර බුදුහාමුදුරන්වත් ගොඩ එන්න බෑ. ඕනෙම ආර්යයන් වහන්සේ නම ඕනෙම භාවනා කරන කෙනෙක් මේ පළවෙනි වැරද්ද කරලා වැරද්ද තමයි සුද්ධ කරන යන්නේ. ඉතින් එතකොට අර මිච්ඡා සතිය හැලෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ සතිය කියන එක ටික ටික තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා කොයි වෙලාවක හරි අපි සතිය කියන එකට අර්ථකථනය දෙන්න ඇදුවයි කියන්නේ දීපු ගමන් වරදී. මොකද සතිය කියන එක වෙනස් වෙන දෙයක්. සතිය කියන එක එන්න පරිණාමයට විපරිණාමයට තමයි අනිච්ඡන් කියන ධර්මයට යට වෙන එක. නමුත් සාමාන්‍ය බෞද්ධයා හෝ අබෞද්ධයා සතිය කියනකොට හිතන්නේ ඒක නিত্য සුඛ සුභ එක විදිහට අල්ලන්න පුළුවන්, වර්ණ ගන්න පුළුවන්, රාම කරලා පිටිය ගන්න පුළුවන් එකක්, සූර්යක දාන අතේ එල්ලගෙන ඉන්න පුළුවන් එකක්, එතෙන් අම්මගෙන් දරුවන්ට දෙන්න පුළුවන් එකක්. ඉතින් එහෙම හිතනවා නම් තාම මේ සතිය කියන වචෙන්ට අනිත්‍ය දුක්ඛ නාස්සං ගාව ගන්න බෑ. ඉතින් උගව දෙනෙක් සතිය උගන්නනකොටම ඒක නිත්‍ය වූ සුඛ වූ සුභ වූ දෙයක් විදිහට තමයි. ඉතින් සාමාන්‍යයෙන් අර බබා භාව තෝරනකම් ඒ බබාට මේක තේරෙනකම් ඒව ඔන්නෝ එහෙම වුණත් කමක් නෑ දාලා ඕ කියාගෙන වගේ තමයි ගමන යන්නේ. මුල් ප්‍රදේශයේදී සතියට අපි ඒ වගේ ලොකු මේ ගැලුම් කාර්යයේ ස්වරූපයක් දෙනවා. යන්න යන්න තමයි තේරෙන්නේ එහෙම බාරගත්තට ඉස්සරහට යනකොට මේ සති ධර්මයේ පවා අපි ඉගෙන ගන්න සති ධර්මයේ පවා අනිත්‍යතාවෙත් ලක් වෙනවා. මේ සති ධර්මයේ තුර පවා ඒ අනිත්‍යපත් වීම දුක. හැබැයි මේක උඹටවත් මටවත් අයිතිද නෙමෙයි ගමනේ යන්න උපකරණයක් විතරයි. සතිය කියන්නේ ඉවර නෙමෙයි. සතිය දැනගත්තට නිවන වෙන්නේ නැහැ. සතිය පාවිච්චි කරලා ඒක ගෙවම් කරලා අපි නිවනට යන්න ඕනේ. අන්නේ අතරමැදි මේ සතියේ තියෙන මේ මිච්ඡා තත්වය. බැලූ බැල්මට පේනවා. බැලූ බැල්මට කියන්නත් හිතනවා සතිය වැරද්දක් නැහැ. හැම වෙලාවෙම සතිය හොඳයි. ඒක නිත්‍ය. ඒක හොඳ දෙයක්මයි කරන්න කියලා. නමුත් සර්වචනාංශයේ මෙතනදී මේකේදී විතරක් නෙමෙයි අනෙකුත් සූත්‍රවල මිච්ඡා සති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ අටුවාවට යුගීත එනකොට සෑහෙන මේක පැතිලා සතිය සෝබන චෛසිකයක් විදිහට අඳුල්ලා දෙනවා. සතිය කවද නරකක් නැහැ කියලා. ඉතින් එතකොට සතිය අධික අධිරාජ්‍යවාදී තත්වයකට වැටෙනවා. ඒ පටලවිල්ල නිසා ආධුනිකයාට මේක සැර වැඩි වෙයි. මේ සතිය පවා සතිය වඩන්න ඕන දෙයක් හැබැයිව නැත්නම් ඒකෙ මිච්ඡත්තක් තියෙනවා. වැරදියට වටහා ගන්න පැත්තක් තියෙනවා. ඒ වටහා ගන්නේ මම සතිය වඩනවා. මම මේ වඩන සතිය මගේ.
ඒක තමයි මගේ ආත්මය කියලා දැන් ගෙදර ගියාම අනික් කට්ටිය සතිය වඩන්නේ නැහැ කියලා ඒ කට්ටියට පුම්බන්න පටන් ගන්නවා. ඉතින් ගෙදර මිනිස්සු මුටි නමන ඔළුවේ. උන්ට පිස්සු ගිහිල්ලා භාවනා කරලා ඇවිල්ලා මේ ගෙවල් වල ඉන්න අපිට ඉන්න දෙන්නෙත් නැහැ කියලා. මොකද මේ කට්ටිය දැන් යන්නේ වයර් මාරු වෙලා. වලිගේ ඇවිල්ලා අන් ඇවිල්ලා යන්නේ අපි සතිය වඩලා යන්නේ කියලා. දැන් හරියට දන්නවනේ මිච්ඡත්ත්‍ය මිච්ඡා සත්‍ය සම්මා සතිය එන්නේ එන්නේ දැනගන්න නිසමානි වෙන එකයි තියෙන්නේ. අපි වුණත් කොච්චර පටලවාගෙනද මේක තේරුම් ගත්තේ කි දෝෂයක් නැහැ. මෙලින් ඇර වෙන ක්‍රමයක් නැහැ අපට. එහෙම නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කෙලින්ම රාහුල පුංචි හාමුදුරන දෙන්න තිබුණානේ මෙන්න රාහුල නියම සතියෝ ගණින් කියලා. මේ බුදුහාමුදුරන්ගේ පුත්‍රයානේ. අවුරුදු 15ක් පුද්ගලික උත්සාහ කළා. සිද්ධාර්ථ කුමාරයාගේ පැරණි අඹුව යසෝදරාව කොච්චර කාලයක් උත්සාහ කරාද මේක තේරු පට බෙරගන්න. සුද්ධොන්ත රජු එතෙන්ට හරුවචනාංශේ ඕනකමක් නැතිකම නෙවෙයිනේ පැහැදිලිවම කියනවා. කිව්වට අපි සංසාරගතව ගෙනල්ලා තියෙන දෙයක් ලැබිච්ච ඕන දෙයක් මොකාදෝ මොකාදෝ බදාගත්තා වගේ. සතියත් බදාලා අල්ලන්න හදන්න. ඒක බදන්න බෑ. ඒක අනිත්‍යත්ව ලක්ෂණ එකක්. අනේ ඒ තියේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනටත් ඉඳ කියලා අපිට සතිය ඉගෙන ගන්න බැරිද කියලා ගත්තොත් සතිය පිළිබඳ බූර්ව නිගමන ගන්න එපා. මේ සතියේ මිච්ඡා සතියක් කියලා එකක් තියෙනවා. අපි ඒකට ඉඳ තියාගෙන යන්න ඕන නිසා කාට හරි කියනකොට කියන්නේ මම මේ 100ක් සතිය දන්න 100ක් සති වේපුල තත්ත්වෙ නෙමෙයි කතා කරන්නේ පටන් අරගෙන මෙහෙම මෙහෙම එනකොට මට මෙහෙම මෙහෙම වෙනස්ුමයි කියලා. ඉතින් අපි නිල්ල මිද්ද ඇති සාකච්ඡාවේදී මේ බැලුවා අපි අහලා මේ සතිය ඒ වගේ නිට්‍ය වෙනස් වෙන්නේ නැති නිට්‍ය සුඛ සුභකේ. ඉතින් එතන හිටපු මේ මම හිතන්නේ ඕලන්දෙන් දෝදාව සුද්ධෙක් කතා කරලා කිව්වා එහෙමනම් වෙන්න බෑ අපිට තීන්දුවක් කරගන්න තරම් ගුරුවරෙක් නැත නෑ සතිය පවා වෙනස් වෙන සුළුයි කියලා. ඉතින් මගේ මම ලියාගෙන හිටියා නෑ අනිත් ඔක්කොම වෙනස් වෙන්න පුළුවන් සතිය වෙනස් වෙන්නේ නෑ. මොකද ඒකෙන් මට ඒ තරම් ලාභ ලැබිලා තිබුණා ඒ වෙනකොට. සතිය වැඩි වීමෙන් එච්චර ලාභ ලැබිලා තිබුණා නමුත් අමෝරාවේ අපහසුයෙන් තේරුම් ගන්න සිදුනවා මේ සතියත් වෙනස් වෙනවා. මේ සතියත් වෙනස් වීම දුකට හිටිනවා. මේ සතියක් වැඩුවට මගේ නෙවෙයි. අන්නේ ඒ විදිහට මේ සතිය කෙරෙහි දුරස්ත භාවයකින් යුක්තව වඩනකොට අපි කොච්චරක් සතිය ගා ගන්න හදනවද? සතිය මගේ කියලා ගන්න හදනවද? නැත්නම් අනුන් දෙන්න තටමනවද? මේ ඔක්කොම වෙන්නේ සතිය පිළිබඳ මිච්ඡත්වෙ නිසා. ඒක ඇර වෙන ක්‍රමයක් නැහැ. ඒ ටික කියන එක ආධුනිකයෙකුට වැඩිතර වැඩි වෙන්න පුළුවන් කියන එකයි මම මුලින්ම මතක් කරේ. ඒම බය වෙන්න එපා. බයින්නපයි කියලා කියන්නේ දැනට දන්නවයි කියන කට්ටියත් පටලවගෙන තියෙනවා. දන්නේම නැති එක නම් පටලවගෙන තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඔක්කොමලා මේ හැමෝටම වගේ හොරි කියනවනම් සොරි කියන්න දෙයක් නැහැ. හැමෝගෙම වගේ යති කොහේ කායික හොරි කියනවනම් ඊට අයිතින් සොරි කියන්න දෙයක් නැහැ. ඒක හැදිනේ. එක්කිනුට දෙනුට හොරි ආපුවම තමයි අනිත් කට්ටියට නැත්තම් මට මොකටද කියලා පොඩි අප්සෙට් එකක් තියෙන්නේ. දැන් සතිය හරීම විචිත්‍ර මාතෘකා. ඉතින් අර අමෝරාවට වැරදි ක්‍රමයකට අර දැඩි කරලා අමෝරා කරලා අල්ලන්න පටන් අරගත්තාම ඉතින් ඥානන්ද සාන්ති කියනවා මේ කඩුවක් අද්දකීම අමෝරා ගත්තොත් එීම කඩුව හයිට් කරන්න බෑ. කඩුව ගන්න ඕනේ සුක නම් මේ විදිහට. එයාට මට හරවන්න පුළුවන් විදිහට කඩුව කරකවන්න ඕනේ ඒක විදිහකට කඩුවෙන් හෙල්ලයක් පලියක් හැදෙන විදිහට. මේ කරකවන කැරකිල්ලදී ගලක් ගැහුවත් හිටින විදිහට. ඉතින් එහෙම අපි දන්නේ නැහැ. ඉතින් කියනවා කඩුවක් ගන්න වෙලාවේදී දැලි පියක් ගන්න වෙලාවේදී කොච්චර සුක නම් මේක අල්ලන්න ඕනේ. අමෝරාගෙන ගලේ උලන්න ගත්තොත් එහෙම අද්දකින් මල්ලාගෙන පියක් වුණත් කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ සතිය කියන එකත් අපි ඔය හිතානින් එකට වැඩිය වෙනස් ස්වරූපයක් ගන්න ඉඩ තියෙනවා. ඒක වෙනස් වෙන සුළු දෙයක්. ඒ සතිය පවා අපි දන්නේ වෙනස් දෙයක් වටපිට වෙනවනේ ඒ වඩන කෙනාටම දුකක් වෙනවා. මෙච්චර කල් මං හිතන්නේ මේක සතිය කියලා නේ බලනකොට මේක තව පරිපූර්ණ කැස්ටමේසු දාලා මේක අලුත් වෙඩියා කරන්න වෙනවනේ නවීකරණය කරන්න වෙනවනේ කියලා කියනවනම් මට බුද්ධම සතුටක් එනවා. ඉගෙන භාවනා කරලා කාට හරි වැරදුණයි කියලා ඇහුනොත් අම්මෝ මට එන සතුටක්. හරි ගියයි කිව්වනම් වැරදිලා. කවුරු හිතුවන් දැන් නම් මට ෂොප් එකකට සතිය තියෙනයි කියලා ඒ හොන්ටටම වැරදිලා තමයි. මොකද යාර මොකද්ද ඕනේ ඉච්චි දෙයක් අල්ලගෙන මේ නටන්නේ. වැරදුණානේ ඒ තරින්නේ නෑනේ. ආ මිනිහ අනිවාර්යම නිවන් දකින්න. කොච්චර වැරදුණත් අකමැන්නේ. ඒක අද වැරදුණා නම් හෙට බලනවා කිව්වොත් එයා සතිය අලුත් හැබැයි අරපු තත්ත්වයක් තේරුම් ගන්න. සතිය සුද්ධ වෙනවා. එදින අපි අනිත් දවසේ ඉතුට්ටි කතා කරමු. සියලු දෙනා ලෑස්තිලා ඉන්නේ අන්න එහෙම ආතනකටයි. සියලු දෙනා යද්දි පැහැදී ඉන්නේ එහෙම මේ වැඩමුළුවකටයි කියලා හිතාගෙන
අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ ගන්න ප්‍රයත්නයේදී තමයි වැටෙන ටික කර්මනා කරලා ඒ කමඨාන් වාතයට ඇතුල් කරන්නේ. එතකොට අපි හැම කෙනාම පොඩි උම් දෙන්නා වගේ ඔක්කොම බබාල වෙන්නවා. උනාට පස්සේ පුළුවන් ඔක්කොගෙම අලුත් වැඩියාවක් කරන්න කිසිම කෙනෙකුට එහෙම ප්‍රකාශයක් කරන්න බෑ මේකමයි මෙහෙමයි කෙරෙන්න ඕනේ කියලා මේ හද හදා කඩ කඩ අරගෙන යන ගමනක් මේකේ තියෙන්නේ. නිසා මේ ගමනේදී මිච්ඡත්වය, සත්‍ය මිච්ඡා තත්ත්වේ නැත්නම් මිච්ඡා සත්‍ය කියන එක අරිම විසිතුරු දෙයක්. අපිට හරියට කණ්ණාඩියේ මූණ බල්ල ගමන යන්න ඕන වෙන්න කියලා මේ නහයේ ඇතුලේ උටු කැල්ලක් තියෙනවා දැක්කොත් ඒ වගේ ගත්තම නැති කියන්නේ. ඔක්කොම හරි බුක්කම නරකයි කියලා වගේ කිස් කණ්ණාඩියෙන් බලන්නේ නැතුව ගියා නම් වැඩි ඉවරයි. ආන්නේ වගේ අපි මේ මිච්ඡා සත්‍ය හරහා අපේ භාවනා ජීවිතය සකස් කරගන්නේ මේකට හරීම නිහතමානී, හරීම අහිංසක ජීවිතයක් හැදෙනවා. සියලු දෙනාට මේ වැඩමුළුවටත් ඉදිරි ජීවිතයටත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා